ආයුබෝවන් හොඳයි ගොඩක් රැය වෙලා අද උගන්වන්න තියෙන අන්තිම දවස නිසා තමයි පුතාලට මේ වෙලාවට මම පන්තිය යොදාගත්තු හොඳයි පුතාලා දැන් මම දන්නවා මේ ප්‍රශ්න පත්‍ර දෙකටම පිළිතුරු සපයලා තියෙන්නේ කියලා මම කතා කරනව ඇහෙනව නේද හරි එහෙනම් පුතේ අපි පුතාලට තේරෙන්න සහ පුතාලට අමාරු ගැටලු විතරක් කතා කරන්නයි මම හිතුවේ මොකද හෙට පාසල් යන්නත් ඕනේ රෑ බෝ වෙලා මේක ඉතරම් සුදුසු ගැළපෙන වෙලාවක් නෙවෙයි කමක් නෑ දැන් බලන්න පුතේ පළමු ප්‍රශ්න පත්‍රේ පුතාලගේ අතට ගන්න පළමු ප්‍රශ්න පත්‍රේ පුතාලගේ අතට ගන්න අංක 1 සහ 2 ප්‍රශ්නවල කොටු තුල ඇති කාණ්ඩයට ඇතුළත් කිරීමට වඩා ගැළපෙන රූපය තෝරන්න. දැන් හරිනේ. හොඳට බලන්න මේ මේකේ තමන්ට කොහොමද මේ රූපයට වඩා ගැළපෙන? තියෙන මොනවද අල જાති? තියෙන දරුවනේ उत्तरे ඊළඟ බලන්න දෙවෙනි ප්‍රශ්නේ මේ කොටුව ඇතුලේ ඉන්නව දරුවනේ තාරාව ඉන්නවා ඒ වගේම ඉබ්බා ඉන්නවා කිඹුලා ඉන්නවා මේ තාරාවටත් ගොඩ ඉන්නත් පුළුවන් දියේ ඉන්නත් පුළුවන් කිඹුලටත් එහෙමයි ඉබ්බටත් එහෙමයි එහෙමනම් ගොඩයි වතුරේ දෙකේම ඉන්න පුළුවන් මාළුවට එහෙම බෑනේ එහෙම ඉන්න පුළුවන් කාටද කකුළුවාට එනම් පිළිතුර වෙන්නේ කකුළුවා අංක 3 සහ 4 ප්‍රශ්නවල දී ඇති රූප නිරීක්ෂණය කර පිළිතුරු සපයන්න හොඳයි B රූපයේ ඇති A රූපයේ නැති අඩුපාඩුකම් කීයක් තිබේද හොඳට බලන්නක පුතාගේ මේ රූපේ හොඳට බලන්න දරුවෝ රූපේ දිහා බලන්න අපුතාලට පොඩි එලියක් පේනවනේ ඔව් එක හරියනවා තාත්තේ නේ හොඳයි දැන් බලන්න මෙන්න මේ බෙරේ එක බෙරේක ඒ කියන බෙරේ මෙතන කළු පාට කරලා තියෙනවා හැබැයි බී බෙරේ එහෙම නැහැ එතකොට බලන්නකෝ මේ ඒ කියන බෙරේ මෙන්න මෙතන කළු පාට පාට කරලා තියෙනවා තව මේ බලන්න මේ බෙරේ අපි අඳලා ගත්තොතින් මෙතන මේකෙදි මෙහෙම ගැටයක් ඇවිල්ලා තියෙනවා අන්න එහෙමනම් බලන්නකෝ කීයක් තියෙනවද මේකේ වැරදි කියලා වෙනස්කම් අඩුපාඩුකම් කීයක් තියෙනවද 1යි 2යි 3යි අඩුපාඩුකම් 3ක් තියෙනවා එහෙනම් පිළිතුර වෙන්නේ කොහමද 3යි මේව ලේසි මෙයි හා රූප දෙක අතර ඇති වෙනස්කම් ගණන කීයද බලන්නකෝ පළවෙනි ඉන්න හා වගේ රැවුලක් තියනවා දෙවෙනි හාවට නෑ ඊළඟ බලන්නකෝ පළවෙනි හා වගේ කන් දෙක තියා බලන්න එයාගේ එක කනක ඇතුලේ එක ඉරක්වත් නෑ හැබැයි දෙවෙනි හා වගේ ඒ කන ඇතුලේ එක ඉරක් තියනවා ඊළඟ බලන්නකෝ දෙ පළවෙනි හා වගේ දෙවෙනි කන ඇතුලේ ඉරි දෙකක් ලස්සනට තියෙනවා හැබැයි දෙවෙනි හා වගේ තියෙනවා පළවෙනි හා වගේ නැහැ ඒ වගේම කකුල දිහා බලන්න
කකුලෙත් එහෙමයි පිටුපස කකුලේ නියපොත්ත තියෙනවා දෙවෙනි යහ වගේ පළවෙනි යහ වගේ නැහැ එතකොට දැන් ගණන් කරලා බලුවොත් කීයද කන් දෙකට දෙකයි රැවුල එකයි තුනයි කකුල එකයි හතරයි දැනටම හතරක් ඇවිල්ලා කලේව තියෙනවද දන්නේ නැහැ එතකොට දැන් අහන්නේ තුනකට අඩුය තුනකට වැඩිය තුනකි කියලා දැන් ප්‍රශ්නයක් නැහැනේ දැන් අපි දන්නවා මොකද උත්තරේ තුනකට වැඩි හොඳයි එහෙනම් මොන දැන් දැක්ක අපේ දරුවෝ ප්‍රශ්න හතරකට දැන් පිළිතුරු සපය ගත්තා ඉතාලම සරල ශිෂ්‍යත් ප්‍රශ්න පත්‍ර වල කොහොම තමයි මුල් ප්‍රශ්න ඉතාලම ලේසි අනිත් ඒවත් ලේසි එක්කේ කාණ්ඩයට ඇතුළත් නොවන ද්‍රව්‍ය ඇතුළත් ඇති කොටුව ඒ කියන්නේ ඇතුළත් නොවන්න ඕන ද්‍රව්‍යකුත් ඇතුළු වෙලා දැන් පළවෙනි කොටුවේ තියෙන මොකද්ද පස්වෙනි ප්‍රශ්නේ අඹ පැපල් කිසෙල් පළතුරු තියෙනවා දෙවෙනි එකේ තියෙන එළවලු තුන්වෙනි එකේ මොනවද තියෙන්නේ ආතාච්චියක් තියෙනවා වංගෙඩියක් තියෙනවා උදැල්ලකුත් තියෙනවා ඉතින් උදැල්ලක් ඕනේ නැහැ කුස්සි වල එහෙනම් ඒකේ නොකැලපෙන යමක් තියෙන පිළිතුරු උනේ මොකද්ද තුන ඊළඟ බලන්න 6 වෙනි ප්‍රශ්නේ 6 වෙනි ප්‍රශ්නේ පළවෙනි රූපේ දිහා බැලුවොත් පේනවා පොතයි පෑනයි පැන්සලයි ඒගොල්ල එකට ඉන්නේ දෙවෙනි එකේ තියෙනවා බැට් එකයි ගෝලයයි ආ තවත් තියෙනවා පුතේ බැඩ්මින්ටන් බැට් එකක් පිට්ටා එතකොට ඒව එකට යන අය නෙවෙයි ක්‍රීඩා උපකරණ උනාට හැබැයි පාසල් යන කෙනෙකුට ඊළඟ එකේ මොකද වෙන්නේ ඊළඟ එකේ පාස ඇඳුම් තමයි තියෙන්නේ ඇඳුම් සහ පළඳුම් තියෙන්නේ ඒ කියන්නේ ඇඳුම් සහ පළඳුම් එතකොට ඒකේ වරදක් නැහැ ඇඳුම් පළඳුම් මේකේ තියෙනවා එහෙනම් පිළිතුර වෙන්නේ කුමක්ද දෙක පිළිතුර එක වැරදි ප්‍රශ්න අංක 7 සහ 8 ප්‍රශ්නවල සෑම අතින්ම සමාන රූප දෙක දැක්කෙන පිළිතුරට යටින් ඉරක් අඳින්න දැන් අපේ දරුවෝ මේවා හොඳට කරලා පුරුදුව තියන අය එසා දැන් මම මේ උගන්වන්න යනවා නෙවෙයි පුතාගේ පිළිතුරු නිවැරදිද කියලා හොයලා කතා කරන්න යන වෙලාව දැන් අපි මොකද කරන්නේ පළවෙනි උත්තරය දාලා බලනවා B 1යි C 1යි B රූපේ යටින් ඇඟිල්ලක් තියා ගන්නවා අනිත් අතේ ඇඟිල්ල C රූපේ යටින් තියනවා එතන බැලුව බැලුවට අපිට පේනවා ඒකේ අසමානකමක් තියෙනවා දෙවෙනි පිළිතුර A රූපය සහ E රූපය A රූපේට ඇඟිල්ලක් තියාගෙන E රූපේටත් ඇඟිල්ලක් තියාගත්තොත් අපිට පේනවා E රූපේ රේඛා වැඩි එන කුටි අපිට ඊළඟ රූපෙට ගියොත් A1 C1 අපිට පේනවා A1 සහ C1 කියන එක ගැලපෙනවා එහෙනම් ගැලපෙන රූප දෙක වෙන්නේ තුන්වෙනි පිළිතුරයි තුන්වෙනි පිළිතුර ඊළඟ බලමු තේ 8 වෙනි ප්‍රශ්නය ඒකත් එහෙමමයි A1 D1 අපි A1ට යටින් ඇඟිල්ලක් තියා ගන්නවා D1ට යටින් ඇඟිල්ලක් තියා ගන්නවා දැන් අපි බලනවා මේ දෙන්න අතර වෙනස්කමක් හඳුන ගන්න බලන්නකො D එකේ පැත්තෙන් තියෙන ඉරි දෙක නැහැනේ එතකොට එහෙනම් ඒක වෙනස් දෙවෙනි උත්තරේ බලන්න B එකයි E එකයි හොඳයි B එකයි E එකයි ආ E එකේ රේඛා වැඩි යට කොටස බලන්න යට කොටසේ රේඛා වැඩි E එකේ එහෙනම් ඒ දෙකත් ගැලපෙන්නේ එහෙනම් ගැලපෙන්න ඕනි C1 E1 C1 E1 බැලුවාම අපිට සමානතාවයක් පේනවා හොඳයි එහෙනම් දැන් අපේ දරුවෝ දැක්කා මේ ප්‍රශ්නවලට කොහොමද උත්තර හොයාගන්නේ උත්තර තියෙනවා නම් ඒවත් ඇතුළට දාලා අපි පිළිතුර නිවැරදි පිළිතුර හඳුනා ගන්න දැන් පුතේ තියෙන්නේ දී ඇති කවිය අනුව පිළිතුරු සපයන්න පුතාලට ප්‍රසිද්ධ දන්න කවියක් සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තනකොළ පිට්ටනියක් වගේ අහස අන්න බලනු කොච්චර ලස්සනද රෑට මේ කවියෙන් කියවෙන්නේ උදාසන ගැනය නැහැනි රෑට කියලා තියෙනවනේ තනකොළ පිට්ටනියක් ගැනය මෙතන තනකොළ පිට්ටනියක් කියලා කියන්නේ උපමාවක් තනකොළ පිට්ටනියක් ගැන නෙවෙයි කියන්නේ එහෙනම් රාත්‍රී අහස ගැනය ඔව් මේ කියන්නේ රාත්‍රි අහස ගැන
ඊළඟ කාර්කුතේ 10 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මේ කවියෙන්මයි අහස උපමා කර ඇත්තේ අහස උපමා කරලා තියෙන්නේ මොන වටද සමන් පිට්ට මල් ඇති පිට්ටනියකට ඒ ටික තියෙනවා තමයි මේක එතකොට වගේ කියන එකට ඉදිරියෙන් නැති කොටස තමයි උපමාව උපමාව තමයි මේ අහන්නේ එතකොට මොකද්ද එතකොට වගේ කියන එකට ඉදිරියෙන් තියෙන්නේ මොනවද සමන් පිට්ට මල් ඉහිරුණු නිල් තනකොළ පිට්ටනියක් එහෙනම් පිළිතුර වෙන්නේ නිල් තනකොළ පිට්ටනියක් නෙවෙයි සමන් පිට්ට මල් බිම වැටිලා තියෙන නිල් පාට තනකොළ පිට්ටනියකට තමයි මේක උපමා කරලා තියෙන්නේ සමාන කරලා තියෙන්නේ එහෙනම් පිළිතුර වෙන්නේ 3 ඊළඟ ටිකත් හරිම ලේසි සම්ප්‍රදායික ඉදුම් වලින් අහලා තියෙන්නේ ගලේ කෙටුව අකුරක් වගේ යන අදහස ගලේ කෙටුව අකුරක් කියන්නේ වෙනස් වෙන්නේම නැහැ විනාස වෙන්නේ ස්ථිර සාරයි එහෙනම් පිළිතුර වෙන්නේ මොකද්ද දෙවැනි පිළිතුර සමහර දේවල් කිසිදු අයුරකින් වෙනස් නොවන බව ගලේ කෙටුව අකුරක් වගේ කෙනෙකු ළඟ නොමැති දෙයක් ලබා ගැනීමට උත්සාහ කිරීම පුතේ එයා ළඟ නැහැ ඒ වගේම කවදාවත් ලැබෙන්නේ නැහැ අපි ඒ වගේ වට කියනවා මොකද්ද ඉබ්බාගින් පිහාට ඉල්ලනවා වගේ එහෙනම් පිළිතුර වෙන්නේ කොහොමද පිළිතුර එන්නේ 3 දැන් බලන්න ප්‍රශ්න 13 අපි ප්‍රශ්න ටිකක් වේගෙන් ගියා 13 වෙනි ප්‍රශ්නය එහෙම වේගෙන් යන්න හේතුව දැන් ගොඩක් රෑබෝ වෙලා තියෙන නිසා පාඩුවේ මෙහි දැක්වෙන රූපයේ දෙස ඉදිරියෙන් බැලුවාම පේන්නේ අපි දරුවෝ විවිධ උත්තර තෝරලා ඇති හොඳට මතක තියාගන්න තව ටිකකින් මේ ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරලා ඉවරුනහම ඔන්න දරුවන්ට පුළුවන් තින් එකක් අරගෙන තියලා ඈතින් බලන්න. ඒතර පුතාට පේන්නේ පුතේ හරි හතරස් නේම නැත්නම් දිගැති හතරස් රූපයක්. ඒ කියන්නේ ඍජුකෝණාකාර හැඩේ ඍජුකෝණාස්ත්‍රාකාර හැඩේ රූපයක් තමයි පේන්නේ. හිතින් අපිට මවාගෙන ගත්තොත් අපිට වෙන උත්තරයක් වෙන්න පුළුවන්. නමුත් මේක පිළිතුර වෙන්නේ 3 වෙනි පිළිතුර. හොඳයි දරුවනේ. දැන් අපේ දරුවන්ට පේනවා අපි මේ ප්‍රශ්න පත්‍රයේ හදලා තියෙන විදිය හරිම ලේසි. හැබැයි දෙකෙන් දෙකට වෙන් වෙලා තියෙනවා. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේදී අපේ පුතාලට මේ ප්‍රශ්න මේ විදියටම තියෙන එකක් නෑ. ඉතින් මේක මම හදපු ප්‍රශ්න පත්‍රයක් නේ. හැබැයි මේ රටාව මෙහෙමමයි. පුතාලා යන්නේ ලොකු අමාරු ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්න හිතාගෙනනේ. ඉතින් දෙවනි ප්‍රශ්න පත්‍රේ නම් ගොඩක්ම ලේසි. මේ පළමු ප්‍රශ්න පත්‍රේ මුල් ප්‍රශ්න ටික හරිම ලේසි. ගැටලු එකක් දෙකක් තමයි ලැබෙන්නේ. හොඳයි එහෙනම් අපි 14 වෙනි ප්‍රශ්නෙට යනවා. දැන් බලන්න 14 වෙනි ප්‍රශ්නයේ රූපය සම්පූර්ණ කිරීමට අවශ්‍ය කොටස තෝරන්න. අන්න. දැන් මේක පැන්සලක් අරගෙන අපි ඇඳලා බලුවා නම් උත්තරේ ගන්නත් තිබුණා අපිට. පැන්සලක් අරගෙන ඇඳලා බලුවා නම් අපිට උත්තරේ ගන්නත් තිබුණා. මේ බලන්න මෙහෙම තියෙන්නේ. එතන මෙහෙම තියෙන එකේ මෙහෙම තියෙන. කොහොමද තියෙන්නේ? එතකොට අපිට මේ විදියට තියෙන කොටසක්. අනිත් එක කොට තියෙනවා. දැන් දරුවනේ මේක හදනකොට අපි බලන්න ඕනේ මෙහා මේ අතට මෙයන්ඩ. මෙහා මෙහෙට යන්න. එහෙනම් කෑල්ල මොකද්ද වෙන්නේ? මේ කෑල්ල. පිළිතුර වෙන්නේ කොහොමද? පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර. පළවෙනි පිළිතුර. හොඳයි. දැන් ඔන්න ප්‍රශ්න 14ක් ඉවරයි. 15 වෙනි ප්‍රශ්නේ මුලින්දී ඇති රූපය සම්පූර්ණ වීමට තිබිය යුතු රූපය තෝරන්න. ඒකත් කරන්න තියෙන්නේ පුතාට මොකද්ද? පැන්සලක් අරගෙන මේ අඩුව ලස්සනට අඳින්න ඕනේ. මේ පැන්සලෙන් ඇඳලා බලන්න. ඒ පුතාගෙන් ඇඳිච්ච කොටස. පුතාගෙන් ඇඳුණු කොටස තියෙනවද බලන්න පිළිතුරේ පැත්තේ. එතකොට පුතාට පෙනේවි පුතා අනවශ්‍ය දෙයක් ඇඳුත් නම් වරදිනවා. මොකද්ද? පුතා උඩින් ඉර තියෙන්න බෑ. ඒවා මේකේ තියෙන දේවල්. අපෙන් ඇඳෙන්නේ මොනවද? මේ ටික විතරයි. හිතර බලන්න අපෙන් ඇඳෙන්නේ මොන ටිකද කියලා. මෙහෙම කෑල්ලක් ඇඳිනවා, මෙහෙම ඇඳිනවා.
संख्या रटा हाँ प्रश्न पत्र मम्मी प्रश्न पत्र हदलाम सरल मे लकन गुड़वादी शिष्य प्रश्न पत्र हदन हदनेत्री गलवा बी आकार तनि दम्बेल दम्बेल දම්බල් කොටස් තියන 1 2 3 4 5ක් තියෙනවා. දැන් මේක තනි දම්බලක් කරලත් පෙන්නලා තියෙනවා ලස්සනට පල්ලෙහා B කියන රූපේ. දැන් අහන්නේ තනි දම්බලක් බවට පත් කරන්න ගලවා සවිකල යුතු කඩදාසි දම්බල් කුරු ප්‍රමාණය. දැන් බලන්න තමන්ගේ හිතට එකගව දැන් අම්මා තාත්තා ළඟ ඉන්නවනම් කොහොම අම්මා තාත්තට පිළිතුරු පෙන්වන්නකෝ. उत्तरेदास මම මෙයාව ගලවලා ගන්නවා ඒක මෙතනට දානවා දෙකයි මම මෙයාව ගලවලා අරගෙන මෙතනට දානවා තුන අඩුම ගන්න යන්නේ අපිට පුළුවන් පුරු තුනක් ගලවලා මේක සම්පූර්ණ කරගන්න දැන් කලබල වෙන්න එපා මේක වැරදුනා කියලා මේ ප්‍රශ්නේ විභාගෙට ඉන්නේ නැහැ මම මේ කියන්නේ අලුතෙන් අමුතුවෙන් හිතන්න පුළුවන් වෙනවා දැන් එක ගැටලුවක් අත් එක ගානක් මේ ප්‍රශ්න පත්‍රයේ මෙතෙක් තිබුණේ නැහනේ දැන් ප්‍රශ්න 17ක් ඉවරයි ගණන් නැහැ තව එකක් තේරුම් ගන්න දැන් අවදවස් දෙකයි තියෙන්නේ ශිෂ්‍යත් ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්න පත්‍රයේට ඕනවට වඩා ගණන් නැහැ ගණන් කීපයයි තියෙන්නේ ගැටලු හොඳයි 18 වෙනි ප්‍රශ්නය මෙහි පළමුව දක්වා ඇති රූප යුගල දෙක අතර සම්බන්ධතාවයේ හඳුනා ගන්න. ආ. ඔන්න අපි රූප යුගල දෙය බලුවා. ඉහත කඩදාසි පිටුවල එක් තීරුවක තීන්තාලේප කර අකුරු ලියා ඇත. පුතාල ඉරක් ගහ ගන්න ඔය අකුරු ලියා කියන තැනට. අකුරු ලියා ඇත. හොඳට මතක තියාගන්න විභාග ප්‍රශ්න පත්‍රයේ සෑම වචනයකටම වටිනාකමක් තියෙනවා. දැන් අකුරු ලියා ඇත. අකුරුලියා දෙකට නවා පසුව දිග හැර තිබේ මෙහි තීන්ත ආලේප කර ඇති තීරුව විය හැක්කේ
දැන් හරිම ලේසි එක වචනයකින් මේක උත්තරේ හදාන්න තියෙන්නේ අපි දන්නවා මේක දිහා බැලුවොත් අපි දන්නවා මේක දිහා බැලුවොත් A B X ඒකම තමයි A B අහිර අනිත් පැත්තට එනවා A B X එතන මේකේ තීන්ත ගෑවොත් මේකේ මේකේ තීන්ත ගෑවොත් හොඳට ඒක නැමුවාම ඒ විදිය අච්චුවක් එනවා හැබැයි අනිත් පැත්ත මාරු වෙලා ඉතින් හරි අසාධාරණ ප්‍රශ්නයක් නෑන්නේ මොන අච්චුවේද තීන්ත ගෑවේ එකේද දෙකේ ඊළඟකෙත් ඒ වගේ ප්‍රශ්නයක් මොනවද අහන්නේ මේ බලන්න ඊළඟකෙ අහන්නේ මෙතන තියෙනවා මේ අතට k මෙතන තියෙනවා මේ අත මෙතන c c හරි දැන් අහනවා මේක 3 මේක 4 තීන් තාලේප කරලා තින් දැන් මේකේ තීන් තාලේප කරලා මෙයා නැමුවා ওই විදියට වයි පුතේ මෙතන මම ඉරක් අහගන්න කිව්වා එක තැනකට මොකද්ද අකුරු ලියා එහෙනම් මතක තියාගන්න ඕනේ මෙයා අකුරක් නෙවෙයි එහෙනම් මේ තීරුව වෙන්න බෑ මෙයා අකුරක් නෙවෙයි මෙයක් අකුරක් නෙවෙයිනේ එහෙනම් මේක තින් තාලේම කරලා තියෙන අකුරු තීරවල නම් 1 සහ 4 තමයි තින් තාලේප කරලා තියෙන්නේ තින් තාලේප කරලා තියෙන්නේ අකුරු වල එහෙනම් මොකක්ද උත්තරේ වෙන්න ඕනේ 1 සහ 4 දෙවනි පිළිතුර 1 සහ 4 දෙවනි පිළිතුර තමයි පිළිතුර වෙන්න ඕනේ ඔන්න දැන් පේනව නේද ටික ටික අපි හිතනවට වඩා වෙනස් ඒකට වෙනස ගැන කල්පනා කරන්න එපා පුතා බලන්න මේ හැම වචනයක් ගැනම අවධානය යොමු කරන්න යෞර්ති ප්‍රශ්න පත්‍රෙත් එහෙමයි ඔන්න දැන් තවත් ගණිත ගැටලුවකට යක් මම කියන්නේ මේක ගණිත ගැටලුවක් කියලා දහම්ගේ උපන් දිනේ අගෝස්තු 31 ය ඔන්න දහම්ගේ උපන් දිනේ අගෝස්තු 31 ය ඔහුගේ 11 වෙනි උපන් දිනය 2020 සමරන ලදී ඔන්න මම ලියනවා මෙතනින් බලා ගන්න දහම් කියලා දහම් කියලා දහම්ගේ 2020 දී 2020 දී ආට අවුරුදු 11යි උපන් දිනේ 2020 දී අවුරුදු 11යි නංගිගේ වයස ඔන්න නංගිත් ඉන්නවා යා නංගිගේ වයස 2022 අන්න 2022 දී තමයි නංගිගේ වයස කතා කරන්නේ එහෙනම් අපි ලෙහෙසියෙන්ම නංගිගේ වයස තියෙන 2021ට දහම්ගේ වයසත් ගේනවා. එතකොට මෙතන ඉඳන් අවුරුදු දෙකක් වැඩි ඉන්නේ මෙතනට. එහෙනම් මෙයාට අවුරුදු 13යි. හරි. තාම ප්‍රශ්නේ එච්චරයි. නංගිගේ වයස 2022 අගෝස්තු 31. අපි පැත්තකින් ලියාගමුකෝ අගෝස්තු 31 කියන එකත් වැදගත් ඇතිනේ. අගෝස්තු 31 වන දාට දහම්ගේ වයසින් හරි අඩයි අන්න දහම්ගේ වයසින් හරි අඩයි එතකොට මේ 2022 දී එහෙනම් දහම්ගේ වයස දෙකට බෙදුවොත් මොකද්ද අවුරුදු 6යි මාස 6යි මේ 13 දෙකට බෙදුවාම එහෙමනේ අවුරුදු 12 දෙකට බෙදුවාම අවුරුදු 6යි ඉතුරු අවුරුදු දෙකට බෙදුවාම මාස 6යි එහෙනම් අවුරුදු 6යි මාස 6යි අඩකට වඩා දවස් 15ක් වැඩිය. එහෙනම් දවස් කීයද? 15. ඔන්න දැන් අපේ දරුවන් උත්තරේ හොයාගත්තා අවුරුදු 6යි මාස 6යි දවස් 15යි කියලා. කොහ හරි අය? මේක වැරදි. ඇයි මේක වැරදි? මේ ගානේ තව කොටසක් තියෙනවා මොකක්ද ඒ කොටස 2021 දී නංගිගේ වයස කීයද මේ 2022 දීනේ 21 දී නම් නංගිගේ වයස මොකක්ද වෙන්න ඕනේ එක අවුරුද්දක් අඩු වෙන්න ඕනේ ඉතින් අගෝස්තු 21 අර නිශ්චිත දවසක් හදාගන්නයි එහෙම දීලා තියෙන්නේ එහෙනම් අවුරුදු 5යි
मास हायाई दिने पालवाई अन्न पिलितुर वेनवा मुकाद्द अपिट पिलितुर वेन्नी पुते पालवेनी पिलितुर उन्न बलाने अति देयक तिबुनेत नेने ओके देन अपे उन्न दारू दान्नमा अने मगे हरिद वेरदिद किया तमांगे हरिद वेरदिद कियला दान्नवा होंदाय उन्न मन दान्ने नै मगे पुतालाट पेनवाद नैद्द कियलावा मम मे बोहोम कलुवरे तमाई करन्ने පේනවද පේනවනම් කවන්නේ ඔබ තමයි දුෂ්කර ක්‍රියාවෙන් පුතා ඉගෙන ගන්න ඕනේ හරි නේද දැන් මාත් ඉතින් ඈ සුදු නිසා පුතාලට හරි හොඳට පේනවනේ ඒක තමයි ප්‍රශ්නේ ලයිට් තිබුණත් ඉතින් මාත් සුදු කරන්න බෑනේ නේ හා හොඳයි මම විහිළුවට කිව්වේ හොඳයි දැන් බලමුකෝ 20 වෙනි ප්‍රශ්නේ दया එකනේ මෙයාගෙන් අඩකට වඩා 25ක් දැම්ම දයාගේ හරියාව. හැබැයි මෙයාගේ අඩකට වඩා 25ක් වැඩි වුණායින් පස්සේ තවත් 25යිලු ඉන්දිගේ දයාට සමාන වෙන්න තියෙනවා. වැඩි දින 25යිනේ. ඒ කියන්නේ මොකද්ද? මේ අඩ කියන කෙනා අනිත් පැත්තේ අඩ සම්පූර්ණ වෙනවා 25කුයි තව 25කුයි හැදුනවා. ඒ කියන්නේ මොකද්ද? මේ 25 කියන්නේ මෙතන භාගෙ. එහෙනම් මෙතන කීයද? 50යි. දැන් උත්තරේ ගන්න පුළුවන්. දැන් බලමු මොකක්ද අහන්නේ කියලා. දෙදෙනා ළඟම ඇති මුදල් වල එකතුව මෙයාගේ 25යි 25යි 50යි 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 100යි. මෙතන කීයද? 50යි. මෙතන 25යි 75යි. පිළිතුර වෙන්නේ 175. පිළිතුර වෙන්නේ 175යි මෙන්න මේවනම් ගණිත ගැටලු තමයි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 1 පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 1 ඔන්න පුතේ දැන් අපි යනවා පුතාලට නිතරම අහලා පුරුදු දිශා ගානක සිලෝමි උදේ පාසලට යන විට ඇයගේ වම් අත පැත්තට ඉරව්ව වැටි තිබුණා පොඩ්ඩක් කල්පනා කරන්න ඔන්න දිසා තත්වේ මම අන්න මේ දිසා තත්වේ පුතේ මේ පැත්ත උතුර මේ පැත්ත දකුණ මේ නැගෙනහිර මේ බටහිර උදේට ඉරව්ව තියෙන්නේ මොන පැත්තෙන්ද වැටෙන්නේ මේ පැත්තෙන් වැටේ උදේට ඉරව්ව එහෙන් වැටෙනවා එතකොට කාගේ හරි වම් අත පැත්තට ඉරව්ව වැටෙනවා මොකද වෙන්නේ දැන් මම මේ අතට ගමන් කරොත් මගේ දකුණු අතට වැටෙන්නේ මේ අතට ගමන් කරොත් මගේ වම් අත පැත්තට වැටෙනවා. එහෙනම් එයා උදේට යන්නේ මොන පැත්තටද? දකුණුට. ඔන්න උදේට යන්නේ එයා දකුණු පැත්ත බලා. එතකොට තමයි එයාගේ වම් අත පැත්තට ඉරව්ව වැටෙන්නේ. ඇය නැවත පාසල් සිට පැමිණෙන විට නිවසට පැමිණෙනකොට ඇයි වම් අත පැත්තට? ඒත් හරිනේ. හවසට ඉරව්ව වැටෙන්නේ මේ පැත්තට. එතකොට එයා නැවත යනකොට ඒ වම් අත පැත්ත මේ පැත්ත දිහේ. එතකොට ඉරව්ව වැටෙනවා. එහෙනම් දැන් නිවස තියෙන්නේ මොන පැත්තේද මෙන්න මේක එහෙනම් දැන් අපිට පිළිතුරක් අහනවා කොහමද පාසල හා නිවස පිට ඇදි දිසාවන් පිළිවෙලින් පාසල තියෙන්නේ දකුණේ නිවස තියෙන්නේ උතුරේ එහෙනම් පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2 පිළිතුරු වෙන්නේ පිළිතුරු අංක 2 හොඳයි දැන් මේ දරුව පිළිතුරු සපයලා නැත්නම් ඇත්තටම උත්තර මෙහෙම බලන එක තේරුමක් නැහැ.
පුතා පළමුවෙන් කරන්න ඕනේ පිළිතුරු සපේ ගන්න එක. මම ඒක නිසා තමයි මෙච්චරම රෑ වෙනකන් තියාගත්තේ. දැන් අපි බලමු ඊළඟ කොටස. අංක 22 හා 23 ප්‍රශ්න සඳහා පිළිතුරු පහත ඔරලෝසු මුහුණත් ඇතුලෙන් ලියන්න. ඔන්න දැන් බලමු මොකද වෙන්නේ කියලා. ඒ කියලා ඔරලෝසුවක් තියෙනවා. ඒ ඔරලෝසුව B ඔරලෝසුව C ඔරලෝසුව නම් ඔරලෝසුවේ සටහනක් නැහැ. ඔරලෝසු තුනක් තියෙනවා. කියනවා මෙන්න මෙහෙම. වාහනයක් A නගරයේ සිට B නගරය හරහා C නගරයට ගියේ. A නගරයේ ඔරලෝසුවේ වේලාව දැක්වෙන්නේ නියමිත වේලාවට වඩා මිනිත්තු 8ක් අඩු වෙනවා. දැන් මේකේ තියෙන වේලාව බලන්න. 3:45 තමයි තියෙන්නේ. පුතා දිගේ කටු ඇඳලා තියෙනවානේ. 3:45. ඒ 3:45 කියන්නේ පුතේ මිනිත්තු 8ක් අඩු වෙනවා. අපි 8 මේකට එකතු කරන්න ඕනේ. එතකොට එනවා කීයක්ද අපිට? 3:53. ඔන්න මේකේ නිවැරදි වෙලා. ඊළඟ B ඔරලෝසුවේ මොකද්ද කියන්නේ? B නගරයේ ඔරලෝසුවේ වේලාව නියමිත වේලාවට වඩා මිනිත්තු 13ක් වැඩිපුර පෙන්නන. අන්න මේකේ පෙන්වන වේලාව කීයද තියෙන්නේ? 5නේ. 13ක් වැඩියෙන් පෙන්වනවා නම් 13 අයින් කරන්න ඕනේනේ. එතකොට මට එනවා කීයක්ද? 4:45. දැන් මොකද කරන්න තියෙන්නේ? A නගරයේ සිට B නගරයට යාම සඳහා ගත වුණු කාලේ. දැන් මොකද්ද මේ B නගරේ නිවැරදි ඔරලෝසු? මේ A නගරේ නිවැරදි ඔරලෝසු. දැන් ගත වුණු වෙලාව අහනවා නම් අපි මොකද කරන්න ඕනේ? 4:47 අඩු කරන්න ඕනේ 3:53. 7 × 3 = 4 මෙහෙන් බෑ. එතන මෙහෙන් ගන්න 60ක්. එනවා අපිට 60යි මේ 40යි 100යි. එතන 107ක් තමයි. ඒකෙන් 7 × 8 7 × 3 ගියාම 4 නම් මේ 10 × 4 ගියාම 10 × 5 ගියාම 5. මෙතන දැන් තියෙන්නේ 3යි. දැන් බලන්න පිළිතුර මෙතනට ආව 54. එනම් මොනවාද මේ 54? මිනිත්තු 54යි. බලන්න මිනිත්තුවත් 54 පිළිතුරක් තියෙනවද කියලා? තියෙනවා. මිනිත්තු 54යි. පිළිතුර වෙන්නේ මිනිත්තු 54යි. දැන් හරි. මිනිත්තු 54. B නගරයේ සිට C නගරයට ඒමට ගත වූ කාලය. අන්න. දැන් B නගරේ වෙලාව මේකනේ. 4:47 නිවැරදි වෙලා. ඒකට ගියාලු පැය 1යි මිනිත්තු 13ක්. පැය 1යි මිනිත්තු 13ක් ගියාලු සී නගරයට එන්න. ඔන්න ඊළඟ ප්‍රශ්න. දැන් බලමු මෙතන වල 7:3 10 බිඳුවල 1ක් විතර. 4:5 5:6 60ක් දාන්න බැහැ. ඒ නිසා මෙතන බිඳුව. මෙතන 2ක් ගත්තා 6යි. එහෙනම් ඔරලෝසු මුණතේ තියෙන්න ඕනේ 6 සලකුණු වෙලා. ඒ කියන්නේ කීවෙනි පිළිතුරද? 3වෙනි පිළිතුර. 3වෙනි පිළිතුර. දැන් හරි මේ ගණන් මේ ගැටලු හැදුවොත් තමයි දරුවන්ට පුළුවන් වෙන්නේ. ගැටලු හැදුවොත් තමයි පුළුවන් වෙන්නේ. දැන් බලන්නකො මේ ප්‍රශ්න පත්‍රයේදී මුල්ම ප්‍රශ්න ටික පුදුම තරම් ලේසි. නේද? දැන් ටික ටික ගැටලු සහගතයි. දැන් ටික ටික ගැටලු සහගතයි. අපහසුයි කියන්නේ. පුතාලා දන්නවා දැතිරෝධ ක්‍රියාකාරීත්වය. ඒ ගැන හිතලයි මේකට උත්තර ලියන්න තියෙන්නේ. පුතේ දැතිරෝධයක කුඩා දැතිරෝධය එකවතාවක් කරකවනකොට අපි මේ බලමු කුඩා දැතිරෝධයක් තියෙනවා. අපි බලමු කුඩා දැතිරෝධයක් තියෙනවා ලොකු දැතිරෝධයක්. කුඩා රෝධය මෙයාගේ වටරවුම වැඩි නේ. මෙයා ගොඩාක් එක වටයක් යන ගොඩාක් කරකවන කොට මෙයා සාමාන්‍යයෙන් වට දෙකක් තුනක් කරගෙන. හොඳට මතක තියාගන්න ඕක තමයි පාපදීගේ ඇත්තම විස්තරේ. එතකොට මේ පාපදී වේගය හදාගන්නේ මෙයාට ස්පෝක් කම්බිහල් කරලා.
එතකොට මේ රෝදේ වේගය වැඩි කරගන්න. එනිසා මෙයා හිතවතාවක් කරගෙනකොට මේකේ මට දෙක තුනක් කරගෙන පොඩි එකනවා. එහෙනම් මේ ලොකු වෙන්න කරගෙන වට ගන්න අඩුයි. දැන් මේකේ අහනවා මොකද්ද? වාහනේ මිනිත්තුවකදී වැඩිම වාර ගණනක් කරගෙන්නේ මොන රෝදේද? කුඩාම රෝදය B රෝදය. කවුද? B රෝදය තමයි වැඩි වට ගණනක් කරගෙන්නේ. හොඳයි. ඊළඟට ඔන්න අපි බලමුකෝ තවත් ලේසි ප්‍රශ්න ටිකක් අපේ දරුවෝ නිතර පුරුදු වෙලා තියෙන දන්නා ප්‍රශ්න ටිකකට යන්න. ඔන්න ඔහම තමයි ශිෂ්‍යත් පන්න පත්‍රය. ඔන්න පරිමේයට ගියා. දැන් ආයිත් ලේසි ඒකගෙන යනවා. බලන්න. රාජා වරකට එක බැගින් අයිලිස්ලා විස්තරයක් තියෙනවා. පහත විස්තරය අනුව අසන ප්‍රශ්න 25 සහ 26 වල පිළිතුරු සපයනවා. ඇතුළත නොපෙනෙන පෙට්ටියක රතු බෝල තුනක් ඔන්න මම ලියනවා රතු තුනයි. නිල් බෝල පහයි. සුදු බෝල හතරක් තියෙනවා. ඇතුළත පේන්නේ නැහැ. රාජා වරකට එක බැගින් ඒ දෙස නොබලා ඉවතර ගන්න. එක සැරයකට එකයි ගන්න. එකම පාට බෝල දෙකක් නොවැරදීම ලැබීම. එකම පාට දෙකක් ගන්න ඕ කීයක් ගන්න. අපි නිකමඩිතුව මේක දිහා බලන්නේ නැතුව ගන්නවා කියලා. එතකොට පළවෙනි කෙනා රතු හම්බ වෙනවා රයිට්. දෙවෙනි කෙනා සුදු හම්බ වෙනවා හොඳයි. තුන්වෙනි කෙනා නිල් හම්බ වෙනවා. අනිවාර්යයෙන්ම ඔහොම වෙනවා කියන්න බෑ. හැබැයි මෙහෙම වෙන්න පුළුවන්. හැබැයි එකම පාට දෙකක් එනවා හතරවෙනි අවස්ථාවේදී. ඇයි? දැන් රතු සුදු නිල් ආවා තුනයි. ඊළඟට මොන එකක් ආවත් එකම පාට දෙකක් එනවා. ඒ නිසා ඔන්න හතරවෙනි වතාවේදී තමයි එකම වර්ණයෙන් යුතු දෙකක් මේ ගණිත ගැටලුවට අනුව ගන්න පුළුවන්. වර්ණ දෙකකින් තිබුණා නම් තුන්වෙනි අවස්ථාවෙන් එනවා. හැබැයි මේක වර්ණ තුනක් තියෙන නිසා හතරවෙනි අවස්ථාවේදී තමයි පිළිතුරේ. ඒක 26 වෙනි ප්‍රශ්නයත් ඒ හා සමානමයි. රාජාට රතු පාට බෝලයක් නොවැරදීම ගන්න නම් වරදින් නැතුවම රතු පාට එකක් ගන්න නම් නිල් අය අරගෙන ඉවර වෙන්න ඕනේ නිල් පහයි. ඊයේ සුදු ටිකක් ඉවර වෙන්න ඕනේ සුදු හතරයි. ඔන්න නිල් පහම ඉවරයි සුදු හතරක් ඉවරයි. ඊළඟට ඉතින් රතු නෙන්න තියෙන්නේ ඊළඟ එක්කෙනා රතු. එහෙනම් නොවැරදීම රතු එක්කෙනෙක් එන්න නම් ගත යුතු බෝල ගණන 10යි. ගත යුතු බෝල ගණන 10යි. ඉතාලම සරලයි මේවා අපි දන්න දේවල්. ඊළඟ මාන වීදුරු පෙට්ටියක ඝනක අසුරා ඇති ආකාරය පේනවා. අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ මේ වීදුරු පෙට්ටියේ ඝනක කොච්චර නම් අමුණන්න පුළුවන්ද කියලා. අසුරන්න පුළුවන්ද කියලා. මේ අතර තියෙන පුතේ 6ක්. මේ අතර තියෙනවා කීයක්ද? 5ක්. ඒ වගේ උඩ අතර තියෙනවා කීයක්ද? 5ක්. ඒ කියන්නේ මෙතන අපිට යට අතුරන්න පුළුවන් 6 වරක් 5 30යි. ඒ වගේ පෙරි 5ක් උඩට යනවා කියන්නේ 30 වරක් අඩුකරන්โดනේ එතකොට එනවා 136. එනා පිළිතුර වෙන්නේ කීයද? 136. පිළිතුර වෙන්නේ 136. උනේ ගැටලුවත් අපේ දරුවා අදාගත්. දැන් තියෙන්නේ මුදේ මේක නම් හරි ලේසි වැඩක්. ගඩොල් දැම්මත් මේ බලන්න අපි මේ අඳුරු කරපු ඒවා ගඩොල් කැට විදියට ගණන් කරලා බලන්න කීයක් එනවද කියලා. 1යි 2යි යටින් නම් මම ගණන් කරන්නේ. 1යි 2යි 3යි 4යි 5යි
හයයි හතයි අටයි නවය පිළිතුර නවය නෑනේ අට නම් තියෙනවා එහෙනම් කො 8යි කියලා ගහපු අය හොඳට කල්පනා කරලා බලන්න මේ බැම්ම දිහ පුතේ මේ බැම්ම ගඩොල් පේලි දෙකක් සහිත බැම්ම ගඩොල් පේලි දෙකක් තියෙන බැම්මක් මේ තියෙන්නේ ඒ නිසා හොඳට බලන්න අටක් යනකම් තියෙන්නේ මේ පැමි දෙකටම අහු වෙලා එහෙනම් 8යි 8යි 16යි හැබැයි උඩින් තියෙනවා එකක් ඒක බැමි දෙකටම අහු වෙලා නැහැ එහෙනම් 16යි 1යි 17යි මේක සම්පූර්ණ කරන්න ගඩොල් ඕනි 17ක් මේක සම්පූර්ණ කරන්න ඕන ගඩොල් කීයද 17ක් මේ ප්‍රශ්න පත්‍රයේ දැකලා බය වෙන්න එපා මම මේ අද මේ ප්‍රශ්න පත්‍රය කරන්නේ බය කරන්න නෙමෙයි හොඳට බලන්න කියන්නේ ඉවසිල්ලෙන් බලන්න හොඳට බලන්න හැම වචනයක්ම හැම රූපයකම කොටසක් ඉතා වැදගත් පළමු ප්‍රශ්න පත්‍රයේ ඊළඟ එක නම් හරි ලේසි 6.6 බිංදුව මෙහෙම කර්කෝල බැලුවොත් මොකද වෙන්නේ අනිත් පැත්තට හැරිලා යනවා එහෙනම් 9.6 9යි බිංදුව කරකුණාම උත්තරේ වෙන්නේ කොහොමද බිංදුවයි 6යි බිංදුවයි 6 පිළිතුරු අංක 3 පිළිතුරු අංක 3 ඊළඟ බලන්න මොකදලා තියෙන්නේ කියලා A B C D ඉතාලම ලේසි මෙයා යනවා පිටිපස්සට පළවෙනි සැරේ දෙවෙනි සැරේ මෙයා යනවා තුන්වෙනි සැරේ මෙයා යනවා එහෙනම් හතරවෙනි වතාවට යන්න තියෙන්නේ කවුද මේ තුන් දෙනාම ගියාම අතර පළවෙනි අවස්ථාව මෙයා A B C D දෙවෙනි අවස්ථාව B C D A තුන්වෙනි අවස්ථාව C D A B දැන් අපි අහන්නේ හතරවෙනි අවස්ථාව හතරවෙනි අවස්ථාවේ ඉන්නේ D A B C මේක තමයි එහෙනම් පිළිතුර වෙන්නේ කොහොමද B D A B C පිළිතුර දෙවෙනි පිළිතුර දැන් නම් කට්ටියට ඕන ලකුණු ඇවිල්ලාදි ප්‍රශ්න 30ක් ඉවරයි තව ප්‍රශ්න 10යි තියෙන්නේ ප්‍රශ්න 30ක් ඉවරයි තව ප්‍රශ්න 10යි තියෙන්නේ හොඳයි අපි බලමු මේ ප්‍රශ්න 10ට කොහොමද වෙන්නේ ප්‍රශ්න 10යි තියෙන්නේ උදේ මෙහි දැක්වෙන්නේ කොටු සියයේ ජාලය කොහොමද මේ කොටු සියය ඇවිල්ලා තියෙන්නේ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 ආන්න ඔහොම ඉතින් මම ගත්තොත් අපිට සිද්ධ වෙනවා මේ කොයාගන්න 5ට යටින් 15 එහෙනම් 16 උඩින් 6 එහෙනම් මෙතන 6 මේක මතක මෙතන ප්‍රශ්නාර්ථයක් එහෙනම් දැන් ඕම් හිතන්න පුළුවන් 18 උඩින් යටින් 20ක් එහෙනම් අපිට දැන් පුළුවන් කිස් කොටුව කොහොමද 18 28ට මෙහා පැත්තේ අඳුරුයි මේකත් අඳුරුයි මේක ප්‍රශ්නාර්ථයක් එහෙනම් මේකට ඉස්සලා තියෙන්නේ 17 14 උඩින් තියෙන්නේ 7 පිළිතුර වෙන්නේ කොහොමද 7 බල කොච්චර ලේසිද කියලා පිළිතුර තියෙන්නේ 7 කියන පිළිතුර තමයි එන්නට ඕන 7 තමයි එන්න ඕන ඉතින් ඒවා ලියලා බලුවාම නැත්තම් මම ගාන හදන්න පටන් ගන්නකොට මොන්න කට්ටියට තේරෙනව අනේ හරි ලේසියිනේ කියලා මම දැන් දරුවන්ට කිව්වොත් ප්‍රශ්න ටික ඉතාලම ලේසි තත්ත්වයට ආයි යන්නේ මෙන්න මෙහෙම පේපර් එක හැදිලා තියෙන්නේ මේව ගිහිල්ලා අමාරුට ආයි මේන් බැරිලා කොහොමද යන්නේ මේක ලේසි අමාරුයි ආයි ලේසි ආය අමාරුයිද දන්නේ අමාරු නන්නේ සී කල්පනාවෙන් හදන්නයි මේ රුපියල් 346.750 ද රුපියල් වෙනුවට ආර් යොදලා තියෙනවා තිතා B B E තිතා PH අපි එහෙනම් මේ අගේ උඩින් ලිව්වොතින් මේක රුපියල් රුයන්න
346 මේක 2 3 මේක 4 මේක 6 මේ 5යි බිංදුව හරි ලේසි දැන් අහනවා රුපියල් 843.750 එනම් මේ පිළිතුරේ අනිවාර්යෙන්ම 1යි 1යි තියෙන්න ඕනේ මෙතන දැන් බැලුවාම සෑම පිළිතුරකම t එක 1යි h එකයි දැන් ඊළඟට අපි ලියනවා දන්න තොරතුරු කොහමද දන්න තොරතුරු තමයි 3 කියන්නේ b හරි 4 කියන්නේ d ඔය ඇතිනේ දැන් බලන්න මෙතන d එකයි b එකයි අර 7 ගාවට ලං වෙලා තියෙන්නේ කොතනද කියලා මෙතන පළවෙනි කෙනා අපි දන්නේ නැහැ කියන්නේ මේ පිළිතුර වෙන්නේ කීයද පිළිතුරු අංක කොහේ ඇඟිල්ලේ පෙන්වන්න ඇති 3 ඔව් පිළිතුරු අංක 3 ඊළඟ එක ඊට වඩා පොඩ්ඩක් වෙනස් කරලා තියෙන්නේ මහර කියලා තියෙන විදිය බලන්න මහර 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 තියෙන්නේ කොහමද h m p කිය ඊළඟ හසරද කියනවා හා ස ල ක කියලා තියෙන්නේ කොහමද v t p n හැබැයි මේවා අනුපිළිවෙලින් නෙවෙයි කියන්නේ අනුපිළිවෙලින් නෙවෙයි කියලාම කියලා තියෙනවා අනුපිළිවෙලින් නෙවෙයි කියන්නේ දැන් හරි ප්‍රශ්නයක් අහන්න මොකද්ද දා ව ට ග හ හැබැයි එක දෙයක් තියෙන එක හොඩුවාව ඒක පිළිවෙලට අහන්න ඒක පිළිවෙලට අහන්න එතකොට මේ පෙළියේ තියෙන මේ පෙළියේ තියෙන සිංහල අකුර මොකද්ද 6යි එහෙනම් මේකේ මේකේ දෙකේම තියෙන ඉංග්‍රීසි අකුර මොකද්ද p අකුර එහෙනම් p අකුර කියන හැන්නේ මෙතන p එන්න ඕන අන්න උත්තර පත්‍රිකාවේ එතන p එන්න ඕනේ අවසානයේ එතන අවසානයේදී p එන උත්තර දෙකක් තියෙනවා දැන් කොහොමද හොයන්නේ දැන් ඔයාලා තියෙන කොහොමද දන්නවද මේ v තියෙනවානේ මෙතන කාට හරි ആയി තියෙන්නේ v එතන මෙතන කාට හරි d ആയി තියෙන්නේ හැබැයි මෙතන නෑනේ මෙතන තියෙන අකුරු සිංහල අකුරු එහෙනම් මේ පිළිතුර ඇතුලේ v තියෙන්න බෑනේ t තියෙන්නත් බෑනේ එතකොට වෙන මොකක් හරි අදහසක් වෙන වචනයක් වෙනවනේ ඒක නිසා v නැති t නැති p විතරක් අගට තියෙන පිළිතුර මොකද්ද වෙන්නේ පිළිතුර 1 මොකද පිළිතුර පිළිතුර 1 හොඳයි ඊළඟ ප්‍රශ්නේ පුතාලා නිකන් දැකලා පුරුදුයි වගේ ඇති හරිම ලේසි ප්‍රශ්නයක් හරිම ලේසි ප්‍රශ්නයක් දැන් බලන්න මම එක ප්‍රශ්න එක පැත්තක් විතරක් ගානේ හදනවා කියලා මෙතන ඉන්නවා b කියලා මෙතන ඉන්නවා a කියලා ස්ථාන දෙකයි මෙතන 12යි මීටර ඒක වැඩකුත් නැහැ අපිට මෙතන 5යි කිලෝමීටර ඒකත් වැඩක් නැහැ අපිට මෙතන 6යි කිලෝමීටර ඒව වැඩක් නැහැ දැන් අහන්නේ මොකද්ද හොඳට කල්පනාවෙන් කියෙව්වොත් උත්තර ගන්න පුළුවන්කම තියෙනවා බල මම මේ වෙලාවේ මේක කරන්නේ පුතාලට ලස්සන වැඩ පෙන්වන්න නෙවෙයි මේ විභාගයේ අරමුණු කරගෙන ඉන්න දරුවන්ට මොනවද හොඳ දෙයක් කරන්න කියලා හිතාගෙන මේ විභාගයට එම් වෙච්ච රටාවන් ටික තමයි මේ කතා කරන්නේ මෙහිදී නිමල් වම් අත පැත්තට පස්වතාවක්ද කමල් වම් අත පැත්තට පස්වතාවක් හා දකුණු අත පැත්තට එක්වතාවක්ද ගමන් කර ආරම්භක ස්ථානයටම පැමිණෙන ලදී. ඉතින් උත්තරෙත් දීලා තියෙනවා. දැන් ඔයාලට හොයන්න පුළුවන් දෙන්නේ මෙතනින් පටන් අරගෙන බලන්න වම් පැත්තට නම් ගිහිලා තියෙන්නේ. එයා වම් පැත්තට පැත්තට කීවතාවක් යනවා. මෙතනින් පටන් අරන් බලන්න එයා වම් අත පැත්තට යනවා කොහොමද යන්නේ? උත්තරේ නිකම්ම එනවා. මේ දැන් වමට යනවා කියලා කියලා දෙනවානේ. ඒ අනුව නිවැරදි ප්‍රකාශය වන්නේ b නිමල් b සිට නිමල් b වලින් ආරම්භ කරලා
හැබැයි නිවන් යන කියන්නේ පස්සතාවක් බවට 1යි වමට 2යි වමට නැ දකුණට එහෙනම් පළවෙනි උත්තරේ වෙන්න බෑ දෙවෙනි උත්තරේ නිමල් තම වම් මත පැත්තට කමල් තම දකුණු අත පැත්තට ගමන් ආරම්භ කර ඇත උඩින්ම කියනවා දෙන්නම ගමන් ආරම්භ කරේ කොහෙදද වම් මත පැත්තට කියලා එහෙනම් දෙවෙනි උත්තරේ එකෙම වරදිනවා මම ඒක කියන්නේ මේක හරි ලේසි බොරුවට බල වෙලා දවිස්තරේ කියවුණා නිකන් උත්තරේ ඇවිල්ලා දැන් තුන්වෙනි උත්තරේ දිවි ගන්න ඉස්සලා කරලා බලන්න ඕනේ නිමල් හා තමල් පිළිවලින් A හා B එහෙනම් මෙතන නිමල් මෙතන කමල් A හා B වතින් ගමන් කරලා දිනවනවා දැන් එහෙම කරලා බැලුවොත් නිමල් පස් වතාවක් වමට ගියාද කියලා ඔව් ඔප් වෙනවද බලන්න නිමල් 1යි 2යි 3යි 4යි 5 මෙතන දෙකක් නිමල් පස් වතාවක් ගියා තමයි කමල් කමල් වෙන මේතනවා 1යි වමට 2යි වමට ආන දකුණට 1යි ආයි වමට 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 1යි 2යි 3යි 4යි 5යි දකුණට 1යි කමල් එහෙනම් පිළිතුර වෙන්නේ කොහොමද තුන්වෙනි පිළිතුර මේ වාට කලබල වෙලා හරියන්නේ නැහැ අකුරු ගොඩක් තිබුණු ගමන් බය වෙලා වැඩක් නැහැ ඔය ගොඩාක් අකුරු තියෙන ඒවා හරිම ලේසි එනිසා කලබල වෙන්නේ නැතුව උත්තර දිහා බලන්න ඒක හදලා බලන්න උත්සාහ කර. රතු පාට පොඩි 12ක් ඇද නිල් පාට පොඩි 6ක් තිබේ. වර්ග දෙකේම පොඩි මාරුවෙන් මාරුවට තැබීමෙන් රටාවක් නිර්මාණය කිරීමට කොඩි තැබිය යුතු පිළිවෙල වන්නේ. දැන් මෙහෙමනේ මේකයි තියෙන්නේ රතු පාට 12ක් එන්න මේකයි දැන් අපි පළවෙනි උත්තරේ දැම්මොත් මොකද්ද වෙන්නේ? නිල් නිල් රතු 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 නිල් නිල් රතු 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 ආයි නිල් නිල් එතකොට තව රතු තුනක් දාන්න විතරයි පුළුවන්. එතකොට නිල් කියන 6 6 රතු 3යි 6යි 9යි. ඒ රතු 12 එන්නේ නැහැ. නිල් දෙකයි රතු තුනයි නිල් දෙකයි රතු තුනයි ගොත් 12 සම්පූර්ණ වෙන්නේ රතු වලින් දෙවෙනි උත්තරේ දාලා බලන්න රතු නිල් රතු නිල් රතු නිල් ඔය විදිහට ගියොත් රතු නිල් රතු නිල් කොහොම ගියොත් මොකද වෙන්නේ රතු 6 නිල් 6 කින් ඉවර වෙනවා හැබැයි මේ රතු තියනවා 12 එහෙනම් අපි තුන්වෙනි උත්තරේ කරලා බලන්න ඕනේ. මේ ඕක අඳින්න ඕනේ. මොකද්ද කරන්නද උනේ? පළවෙනියෙන් තියෙන්නේ රතු තුනක්. රතු තුනයි නිල් දෙකයි. රතු තුනයි නිල් දෙකයි. රතු තුනයි නිල් දෙකයි. නිල් 6 හරිනේ 2යි 4යි 6යි නිල් 6 හරි. රතු තුනක්. දැන් බලන්න රතු ගන්න 3යි 6යි वाहन अंगलेक රෝද තුනේ වාහනද රෝද හතරේ වාහනද ඇත ඔන්න මම ලියනවා රෝද තුන රෝද තුන ආ රෝද තුනේ මම රෝද තුන ලියනක රෝද තුන ආ රෝද තුනේ වාහන තියෙනවා රෝද හතරේ වාහන තියෙනවා වාහන අංගද එක් වාහනයක රෝදයක්ද තවත් වාහනයක රෝද දෙකක්ද ගලවලා ඉතින් එහෙම තියෙනවනේ සාමාන්‍ය රෝද ගලවනවනේ ඔය හුලන් ගියා ඉතින් ඒක අපිට මොකද දැන් මේ ප්‍රශ්න පත්‍රයේ නේද ඒකට කරන්න දෙයක් නැහැ දැම්මා හරි දැන් රෝද තුනක් ගලවලා ඒක අපි මතක තියාගන්න ඕනේ පැත්තක ඔන්න රෝද තුනක් ගලවලා තියෙනවා ගලවලා දැනට ඇති රෝද ගන්න 28යි
අන්න දැන්ට 28ක් තියනවලු. එහෙනම් මේ 28ට මේ ගලෝබු තුනක් එකතු කරන්න ඕනේ. දැන් රෝද 31ක් මේ වාහන වලට අයිති. අන්න ඒක තමයි සංගම පුත්‍රේ. ඕගොල්ලෝ 28ට හැදුවත් උත්තරයක් එනවා 31ට හැදුවත් උත්තරයක් එනවා. දැන් බලමු. මේකේ තියෙන වාහන පිළිවෙලට රෝද 3 සහ රෝද 4 පිළිතුරු බලමු අපි පළවෙනි පිළිතුර 5යි. රෝද 3 5යි නම් 3 වරක් 5 5යි. එතන 4යි රෝද 4 4ක් 4 වරක් 4 16යි. 16යි 15යි 31යි. පළවෙනි උත්තරේ මොක්කු වෙනවා. හදන්න දෙයක් නැහැ නේද? ඔයගොල්ලෝ අමතක කරොත් මේ 3 ඔයා උත්තරේ වෙන්නේ මොකද්ද? 4 4යි 4. එතකොට 4 වරක් 3 12යි. 4 වරක් 4 16යි. 16යි 12යි 28යි. එතකොට 3 වෙනි උත්තරේ වෙනවා. දැන් ඒකට ගහපු අය ගොඩක් ඇති. නමුත් උත්තරේ 3 නෙවෙයි. උත්තරය 1. අය ඉවත් කරපු රෝද 3 නැවත එකතු කරලයි ගාන හදන්න ඕනේ. එමයි ගාන හදන්න තියෙන්නේ. දැන් අපි යමු එහා පැත්තට. මොකද්ද? 37 වෙනි ප්‍රශ්නය. මේවනම් පරණ විභාගවලදී ආපු ප්‍රශ්න. ළමයි පිරිසක් අතර පාපන්දු ක්‍රීඩාවට කැමති 10 දෙනෙක්ද, විකට් ක්‍රීඩාවට කැමති 10 දෙනෙක්ද, රඟවලට පමණක් කැමති? හරි. ඔන්න මම යන්න රූපයක්. මෙන්න ක්‍රිකට්. මෙන්න පාපන්දු. මේ පාපන්දු කියලා ගමු. මේ ක්‍රිකට්. මෙතන 10යි මෙතන 10යි රගවට පොරක් කැමති දෙකයි රගවට කැමති දෙන්නෙක් ඉන්නවා ඒකත් පැත්තකින් ලිව්වා මුල් ළමයින් ගාන 1000 දැන් මොකද කරන්නේ මේ 17න් අපි අඩු කරනවා දෙකක් එතකොට එන්නේ 15 ඒ 15යි දී මේ දෙකටම හැබැයි මේ දෙකේ ඉන්නවා කීයද 10යි 10යි 20යි ඒ 20න් මේ 15යි කරේ එතකොට 5 එකෙනේ 5යි කියන්නේ පොදුවේ මෙතනට එන්නේ 5. පොදුවේ මෙතනට එන්නේ 5යි. එහෙනම් අහනවා ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩා දෙකටම කැමති කී දෙනෙක් සිටීද? 5 දෙනෙක් ඉන්නවා. දෙකටම කැමති කී දෙනෙක් සිටීද? 5 දෙනෙක් සිටිනවා. හොඳයි. අපි යනවා ඊළඟ එක හරිම ලේසියි. අනුත්තරාගේ දැන් වයස අවුරුදු 8කි මේ සමහර ප්‍රශ්නවලට වැඩි තොරතුරු දෙනවා එතකොට අපි ඒවා පිටිපස්සේ එල්ලිලා යනවා අනුත්තරාගේ දැන් වයස අවුරුදු 8කි ඇය ඉපදෙන විට අයියාගේ වයස අවුරුදු 3කි හොඳයි අනුත්තරා අයියා ඒ කියන්නේ අයියා අවුරුදු 3ක් වැඩි මාළනේ අනුත්තරාට වඩා ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? අයියාගේ වයස අනුත්තරාගේ වයස වගේ දෙගුණයක් වෙන්නේ. එතකොට දෙගුණයක් වෙන්නේ කොහොමද? අයියාට අවුරුදු 3යි. අනුත්තරාට 3ක් වෙනකොට අයියාට 6යි. අනුත්තරාට වඩා අයියා අවුරුදු 3ක් වැඩි වයසේ. එතකොට තව අවුරුදු 3ක් වෙනකොට අනුත්තරාට අවුරුදු 3යි අයියාට අවුරුදු 6යි. දැන් ඔන්න දැන් ඔයකෙදි අපි තවත් නැටුම් නටනවා දැන් අනුත්තරාගේ දැන් වයස අවුරුදු 8යි කිව්වනේ ඒ මුකුත් ඕනේ අපිට කියලා තියෙන්නේ කොහොමද මෙන් දෙගුණයක් පොර විට අනුත්තරා සහ අයියාගේ වයස් වල එකතුව මේ දෙක එකතු විතරයි යන්නේ අවුරුදු 9යි අවුරුදු 9යි අහන්නේ අනුත්තරාගේ වයස වගේ අයියාගේ වයස දෙගුණයක් වෙනවා දෙදෙනාගේ වයස වල එකතු එතකොට අනුත්තරට අවුරුදු 3යි අයියට අවුරුදු 6යි දෙන්නාගේ වයස වල එකතුව අවුරුදු 9යි මොකටද අවුරුදු 8 පිටිපස්සෙ යන්නේ එහෙම යන්න අවශ්‍ය නැහැ හොඳයි අවසාන ප්‍රශ්න දෙක මම අවසාන ප්‍රශ්න දෙක ගැන කතා කරනකොට කට්ටිය මට බණීද මන්දා හරිම ලේසි. එක්වරක් වතුර වල වෙත ගමන් කරද්දී
අඩුමහා වැඩිම දුරක් ගමන් කරන සතුන් දෙදෙනා වන්නේ දැන් මේකේ උදාහරණ දීලා දින සතහන තියෙනවා මේ පැත්තේ මේම මේම 20න් 20 කියලා දීලා තියෙනවා ඒ නිසා ගැටලුවක් නෑ මනින්න පුළුවන් අලියා මෙහි ඉඳන් මෙහෙට එනකොට 20 30 40 කියලා ගත්තොත් අලියා කීයද අලියා 80යි මීටර් අලියා යන්නේ මීටර් 80යි ළඟ ළඟ ඉඳලා තියෙන අලියා හරිනේ ඒක ගැටලුවක් නෑ සිංහයා සිංහයා යනවා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙමත් ගිහිල්ලා ඔය විදිහට සිංහයා යනවා සිංහයා ඔය විදිහට යන නිසා සිංහයාගේ වෙනවා කීයක්ද 180ක් මීටර 180ක් යනවා සිංහයා ඔයලා කාට් එක ඔයලා ළඟ තියෙනවා 20 20 වැල්ල බැලුවාම තියෙනවා 180ක් මෙතනට දෙකයි කොයි වගේද කොටියා කොටියා ගිහිල්ලා තියෙනදී ඈ බැලුවා කොටියා ගිහිල්ලා තියෙන්නේ පුතේ මෙහෙම ගිහිල්ලා කොටියාගේ ගමන ගිහිල්ලා තියෙන්නේ කීයද මේක සිංහයා මෙයා කොටියා කොටියා ගිහිල්ලා තියෙන්නේ ඇත්තම කීයද 120 දැන් ප්‍රශ්නයක් නෑ අපෙන් ආනවා වැඩිම සහ අඩුම කවුද අලියායි අඩුම සහ වැඩිමනේ අඩුම හා වැඩිම අඩුම අලියා වැඩිම සිංහ අනේ දෙයිනේ කියලා ඒ උත්තරේ හරි නේද කො හරිය හරිනේ ඒක දෙවනි එක කොටියා සිටිදල සිට වතුර වල වෙත දෙවතාවන් ගමන් කළේ ආ එනම් කොටියා මෙතන ඉඳන් මෙතන 120යි නේ 120යි 120යි 240යි මීටර කො හරිය ඒක දරදි ඇයි කොටියා මෙතන ඉඳන් මෙතනට එන්න 120යි ආයි යන්නේ නැහැ 120යි ආයි එන්නේ නැහැ දෙවතාවත් එන්න නම් එක සැරයක් යන්නේ නැහැ එහෙනම් පිරිතුර වෙන්නේ කීයද 360යි ඕන්න එහෙම තමයි පළමු ප්‍රශ්න පත්‍රයේ පුතාලගේ අවසන් වෙයි. මොන පුතාලගේ ළඟ තිබුණු පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පුතාලත් එක්ක අපි කතා කරමු. මම පුතාට විනාඩි 5ක කාලයක් වෙනවා දෙවනි ප්‍රශ්න පත්‍රයේ ගන්න ළඟට. හැබැයි මතක තියාගන්න අපි දෙවනි ප්‍රශ්න පත්‍රයේ අවශ්‍යම ටික විතරයි කතා කරන්න කියලා හිතෙනවා කාලේ රැඹුව වෙලා නිසා. මට ඕන ලද මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පුතාලත් එක්ක කතා කරන්න. නමුත් අපි දෙවනි ප්‍රශ්න පත්‍රයේ පුතාලට දැනගත යුතු ප්‍රශ්න ටික මම සාකච්ඡා කරමු. හොඳයි. එහෙනම් විනාඩි කීපයකින් විනාඩි 5කින් අපි නැවත පුතාලත් එක්ක විනාඩි 5ක් දෙන්නෙත් නැහැ. විනාඩි 3කින් විතර පුතාලත් එක්ක සම්බන්ධ වෙමු.
හොඳයි පුතේ ඇහෙනව නේද ආයි අපි දැන් බලමු දෙවෙනි ප්‍රශ්න පත්‍රය ඉවර කරගන්න හරිම ලේසි උතාලට දෙක පත්‍රේ නම් ගොඩාක්ම ලේසි අරකත් ලේසි කලබලුණු තමයි බැරි වෙන්නේ පහත දැක්වෙන ඡේදය කියවන්න මූදු වෙරළේ සෙල්ලම් කිරීමට ළමයි ඉතා ආසා ඇත්තෝය සමහර ළමයි රළ පාගමින් වෙරළේ ඔබම දුවති වෙරළ ළඟ බිඳ වැටෙන රළයන් වේගයෙන් ගොඩට දිවේ රළ පාගමින් සිටින ළමයින්ද රළයට අසු වී ඇඳුම් තෙමෙතයි බයෙන් වහා වහා වෙරළට දුවති රළයේ බිඳ වැටීමෙන් ගලන වතුරෙන් කොටසක් තීන්ත පොවන කඩදාසියකින් තීන්ත උරා ගන්නාක් මේ බුරුල් පස් අතරින් පොළවට උරා ගනි මේ ප්‍රශ්න වලට පිළිතුරු ඉහත ඡේදයෙන්ම තෝරා ලියන්න බලමු ඉහත ඡේදයෙන්ම ළමයි ඉතා ආසා ඇත්තේ කුමකටද පුතේ දැන් ඡේදයේ තියෙන විදිහටම ගන්න ඕනේ මූදු වෙරළේ සෙල්ලම් කිරීමට ළමයි තාසත්තුයි එහෙනම් අතනින් අතර වෙන්න ඕනේ කොතනින්ද මූදු වෙරළේ සෙල්ලම් කිරීමට ඊට එහා යමක් තියෙන්න බෑ මූදු වෙරළේ සෙල්ලම් කිරීමට දෙවෙනි එක රළ පාගමින් සිටි ළමයි වහා වහා වෙරළට දිව ගියේ ඇයි මේ බලන්න රළපාගමින් සිටින ළමයින්ද රළයට හසු වී ඇඳුම් දෙවතයි බියෙන් වහා වහා වෙරළට දුවේ දැන් අහන්න වහා වහා වෙරළට දිව ගියේ ඇයි එහෙනම් අපි උත්තරේ වෙන්නේ මොකද්ද රළයට හසු වී ඇඳුම් දෙවතයි බියෙන් ළමයි කියන වචනේ අතන තියෙනවා රළයට හසු වී ඇඳුම් දෙවතයි බියෙන් ඔච්චර වැඩියම කියන්න ඕනේ වේගයෙන් ගොඩට දිවෙන්නේ මොනවද මේ කියන්නේ වෙරළට ලං වී බිඳෙන රළයන් වේගයෙන් ගොඩට දිවේ එහෙනම් ගොඩට දිවෙන්නේ මොනවද වෙරළට ලං වී බිඳෙන රළයන් මේ ඡේදයෙන්මයි ගන්න තියෙන්නේ වෙරළ ලංව බිඳ වැටෙන රළයන් එච්චර මෙහි දැක්වෙන යුගල පදයේ තෝරන්න තෝරා ලියන්න ඔබ මොබ ඔබ මොබ උපමාවක් තෝරා යටින් ඉරක් අදින්න පුතේ උපමාවට එන්න ඕනේ මෙන් මගේ වැඩි බඳු සේවන් කියන පදයක් එහෙනම් තීන්ත පොවන කඩදාසියකින් තීන්ත උරා ගන්නා මෙන් ඒ කොටසට ඉරිවැද්දා තියෙන්න ඕන. සෙමෙන් යන්නට විරුද්ධාර්ථයක් දැක්කන පදයේ මේ ඡේදය තියෙනවා. වේගයෙන්. වේගයෙන්. දික්කොන් පාපිල්ලක් හා කෙටිකොන් පාපිල්ලක් යදී ඇති වචනය. ඔයා ගත්තද? පළවෙනි වචනේ මූදු. මූදු. අන්න පළවෙනි වචනේ ප්‍රාණවාචී ප්‍රථම පුරුෂ ස්ත්‍රීලිංග ඒක වචන අනුත්ත පදේ තෝරන්නේ පණ තියෙන්න ඕනේ ස්ත්‍රීලිංග වෙන්න ඕනේ අනුත්ත වෙන්න ඕනේ ඒක වචනේ ගැහණියක දී ඇති වචන ගලප අර්ථවත් වාක්‍යයක් ලියන්න ඔන්න නිවස අසල සිටි අම්මා කුඹුර වෙත එනු ඔහු දුටුවේ නිවස අසල සිටි අම්මා කුඹුර වෙත එනු ඔහු දුටුවේ ඔහු නිවස අසල සිටි අම්මා කුඹුර වෙත එනු දුටුවේ කියලා ලිව්වත් ඉතින් එතරම් ගැටලුවක් නැහැ නිවැරදිම උත්තරේ කලින් කිව්ව එක හැබැයි දුටුවේ කියන තැනයි යන්න ඈත් වෙන්න ඕනේ පහත සඳහන් එක් එක් වාක්‍ය උක්ත ආඛ්‍යාත සම්බන්ධයේ නිවැරදි නම් හරි ලකුණක් වැරදි නම් කතරයක් ඉදිරියේ ඇති වරහන් තුල දන්න මේ ආකෘතිය තමයි
ශිෂ්‍යත්ව විභාගෙට එන්නේ මේ හැඩය මේ ප්‍රශ්නේ නැති වෙයි ගංගාවෝ ගලා බසිති අපි දන්නවා ඕ කියන හඬ ගෞරවාර්ථයි බහුවචනයි ඒ නිසා හරි කුරුළුගේ හඬ ඉමිදිරියේ ඇසෙන්නට වූව කුරුළුගේ හඬට පණ නැහැනේ එන ඇසෙන්නට වූව වැරදි මම උදෙන්ම අවදි වෙයි මම ස්ත්‍රීලිංගේ ඒක වචනයි අවදි වෙයි නිවැරදි හරි ලකුණ අයෙක් ගී ගායනා කරයි අයෙක් නටයි අයෙක් ඇතමෙක් සමහරෙක් සමහරු බහුවචනයි නිත්‍ය බහුවචන ඒ නිසා මේ වාක්‍ය වැරදි ගැළපෙන විරාම ලකුණු යොදන්න දැන් මම මේකේ පුතාලට දෙනවා ප්‍රශ්න කීපයක් හොයා ගන්න උත්තර ඉතින් එකක් තමයි මේකත් මොකද මගේ පුතාගේ අතේ ඇඟිලි කීය තමන් ඒක දෙන්න පටන් ගන්නෙදිම මෙන්න මේ කේ දෙන්න ඕනේ මගේ පුතාගේ අතේ ඇඟිලි කීයද කියන්නේ අර ප්‍රශ්නාර්ථයට පස්සේ මේ ඔච්චරයි මගේ පුතාගේ අතේ ඇඟිලි කීයද හොඳයි අපි එහා පැත්තේ ප්‍රශ්නෙට යමු පහත දැක්වෙන ප්‍රස්තාව පිරුණු සම්පූර්ණ කිරීමට සුදුසු වචනේ ස්තනේ ලියන්න ඉඟුරු දීලා ඉඟුරු කියනකොට මොකද්ද වෙන්නේ ඉඟුරු කියනකොට සංඤකේන්න ඕනේ ඉඟුරු දීලා කියනකොට එතනට සංඤකේන්න ඕනේ ඉඟුරු දීලා කියනකොට සංඤකේන්න ඕනේ හොඳයි දැන් මම කියවනේ අර පොතෙන් දෙනවා කියලා ඔන්න ඊළඟ එක බලන්න මේ මහා වැස්සේ කොහේ යන්නද කියලා තාත්තා මාමාගෙන් ඇහුවා මේ ඉරියදි කොටසට වෙනුවට සුදුසු යදුව ස්කෝලේ හතරේ පන්තියේ තියෙනවනේ දැන් ඒක විතරක් නෙමෙයි ඉතිරි ටිකක් බලන්න ඔය යදුන් ටික මම දැන් උත්තරේ කියන්නේ දැන් උත්තරේ කියන්නේ තියෙ හොයාගන්න බැරිද පුළුවන් නේද ඔව් දැන් මගෙන් අහලා තිබුණ අදක් දරුවෝ මේ සර් මේක තමයි අහවල් ප්‍රශ්න පත්‍රයේ තිබුණේ මේක තමයි අහවල් ගුරුවරයා ගන්න පුවචනේ මේක තමයි පෙළ පොතේ තියෙන්නේ මොකක්ද නිවැරදි උත්තරේ නිවැරදි උත්තරය පෙළ පොතේ තිබෙන උත්තරය එනිසායි මම මේ වචනේ නැත්තම් මේ කවුරුත් දන්නවනේ පිළිතුර මේක පෙළ පොත පෙරලා මේ වගේ යෙදුම් වලින් අනිවාර්යෙන් පුතාට ප්‍රශ්න පත්‍රයක් අහන්න තමයි ප්‍රශ්නයක් අහන්න පහත් සඳහන් එක් එක් වාක්‍යයේ නිවැරදි අක්ෂර විඤ්ඤාසයේ සහිත වචනේ වරහන් තුنين තෝරා ලියන්න මර්ධනය මර්ධනය දැන් බලන්න එපානේ මා ර ද න ය මේක තමයි හරි ඊළඟට සිසු වූ ශිෂ්‍යත් විභාගයේ ප්‍රතිඵල පළවෙනි පිළිතුර තමයි නිවැරදි පහත් සඳහන් ස්ත්‍රීලිංග වර්තමාන කාල වාක්‍ය අතීත කාල බහුවචනයෙන් ලියන්න ඔන්න බලන්න මේක නිවැරදිද කියලා අතීත කාල බහුවචනයෙන් දරුවා ඈ දරුවා බලාගනි ඈ කියනකොට ඔව්හු දරුවා ඒක කරයි එහෙනම් බහුවචන වෙන්න ඕනේ දරු වන් කියලා මොකද මේක කර්ම පදය ඈ දරුවන් රැක බලා ගනි නෙවෙයි අතීත කාලෙන් ලියන්න තියෙන්නේ ඔව්හු දරුවන් රැක බලා ගත්හ නැත්තම් ගත්තෝය ගත්තෝය කියලා ලියනවා නම් යයන් නැත් කරන්න ඕන දැන් බලන්න එතන වරදින්න තියෙන ස්වභාවය ඈ කියන එක ඔව්හු කියලා හදන්න ඕන නා දරුවා කියන එක අනුත්තර කරලා බහුවචන දරුවන් කියලා යන්න ඕන නා අතීත කාලයෙන් ලියන්න ඕන නා බහුවචන හොඳයි පහත දැක්වෙන්නේ පෞද්ගලික ලිපියක ආකෘතියකි මෙහි තුන ස්ථානයේ ලිය යුතු විරාම ලකුණ පුතේ තුන්වෙනි එකට එන විරාම ලකුණේ තමයි විශ්මයාර්ථ ලකුණ පුතා විශ්මයාර්ථ ලකුණ කියලා ලියන්න නැත්නම් හර්ෂාදී ලකුණ කියලා ලියන්න එහෙම නැත්නම් මෙන්න මෙයා
දෙක ස්ථානීය ලිවිය යුත්තේ කුමක්ද දින දැන් ගිය අවුරුද්දෙත් අපි එන ඇහුවේ පෞද්ගලික ලිපිය මේ අවුරුද්දෙදීත් පෞද්ගලික ලිපිය ඇහුවේ නැත්නම් කාවද අහන්නේ ආරාධනා පත්‍රය අහන්න පුළුවන් ආහිරි පත්‍ර පුරවීම අහන්න පුළුවන් එහෙම නැත්නම් සුභ පැතුම් පතක් අහන්න පුළුවන් ඒ ඔක්කොගෙම මේ විදිහේ කුංචි ප්‍රශ්නයක් දෙකක් අහන්නේ ආරාධනා ඔන්න මෙතන ආරාධනා පත්‍රයක් තියෙනවා ආරාධනයයි සිංගිති සිතුවම් නිර්මාණ ප්‍රදර්ශනයේ ගරු විදුහල්පතිතුමාගේ ප්‍රධානස්තයෙන් අප විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ප්‍රධාන ශාලාවේදී පෙරවරු 10ට ඒ නැරඹීමට දෙමව්පියනි ඔබට ගෞරවයෙන් ආරාධනා අපි ප්‍රාථමික අංශයේ දරුක අර හිස්තැනට වචනයක් දාන්න පුළුවන් එතකොට ආරාධනා පත්‍රයේ තිබී යුතු ප්‍රධාන කරුණක් මෙහි ඇතුළත් නොවේ ඒ කුමක්ද උදේ බලන්නකෝ ආරාධනා පත්‍රයක් තියෙනෝනේ කවුද ආරාධනා කරන්නේ මේකේ තියෙනවා කාටද ආරාධනා කරන්නේ ඒකක් තියෙනවා කොහෙද තියෙන්නේ කුමක් පිළිබඳ කරන ආරාධනයක්ද ප්‍රධාන ආරාධිතයා ඉන්නවනේ එයා කවුද කීයටද තියෙන්නේ ඒකක් තියෙනවා මේකේ නැත්තේ කවදාද තියෙන්නේ කියලා දිනයනේ දිනයනේ එනම් දිනය සටහන් නොවේ ඒතර ආරාධනාවට හැමදාම ගිහිල්ලා බලන්න සැදෑ කාලයේ උදා විය උදේ සැදෑ කාලයේ උදා වෙලා නම් දැන් අතීතයෙන් ලියන්න පුළුවන් වර්තමානයේත් ලියන්න පුළුවන් සැදෑ කාලයේ උදා විය එතකොට කුරුල්ලෝ අහස් කුස රටා මවමි තම කැදලි වෙත පියවා ගියෝය නැතයි ඇති සදා කාලේ උදාවිද මෙතෙක් වේලා පැවති දැඩි හිරු රැස් පහව ගොස් ආස රක්ත වර්ණයට හැරි හිරු ගිනි බෝලයක් මෙන් බැස ගියේ නැත්තම් බැසයන් එක අතීතෙම ලියන්න ඕනේ කියලා එකක් නැහැ එහෙනම් සදා කාලේ උදාවිය උදා වෙලා ඉවරයි ඉතින් නිසා ඕනනම් අතීතයෙන් ලිව්වා කියලා වරදක් නැහැ. හොඳයි දරුවනේ අපි ඊළඟට යනවා මේකේ තියෙන ඊළඟ ප්‍රශ්න ටිකට. එතකොට මම ඊළඟ ප්‍රශ්නවල ඉතා ඉක්මනින් ප්‍රශ්න ටික අතහැරගෙන යන්නයි බැලුවේ. එක් එක් ඉංග්‍රීසි වචනයේ සඳහා යෙදෙන සිංහල වචනය ලියන්න. උදාහරණ පුළුවන් නේද මේ ටික? මම මේ ටික අතාරින්න කියලා බැලුවේ. පුතා කියන්නේ සමේ දිනේ සන් පුතා තමයි නේද ඊළඟ සන් සූර්යයා හරි ඉතුරු ටික පුතා සම්පූර්ණ කරගන්න පුළුවන් ගණන් ටිකට ගියා නම් හොඳයි කියලා හිතනවා දෙමළ දෙකක් ඉවර කරගෙන යන් එමු වන්නේ දැන් මෙතන ඉංග්‍රීසි වාක්‍යයක් තියෙනවා මේ ටේබල් එහෙම පුළුවන් නේ හරි මේ බලන්න මොකද වෙලාව වටිනවනේ පුතාලගේ පහත දී ඇති වචන ගලපුව අර්ථවත් වැකියක් ගොන්න ගන්න please come to school every day ඊළඟට I am playing cricket with my friends අවවුම්බු කියන්නේ මොකක්ද ඊසරෙත් ඇවි වගේ පොඩි ලේසි එකක් පන්ති කාමරේ එමනේ පන්ති ඊළඟට ඔබේ නම කුමක්ද උංගල් පෙර එන්න හරි ඔය වගේ ඒවා තමයි ආ අපි ඊළඟ බලමු පුතේ ගණන් ටික අතීතාව ලේසි මේව තමයි විභාග කරන පත්‍රෙත් හැදෙන්නේ දැන් මම ගණිතයට වැඩි වෙලාවක් ගන්නෙත් නෑ පෞගිය දවසකත් අපි ගණිතයේ දරුවන් එක්ක කතා කළ නිසා බලන්න ගණක රාමුවේ දක්වන්න කියලා තියෙනවා යන්න දයන්න සියන්න දායන්න පුතේ අපි දන්නවා මේ ගණ කරන්නේ දීලා තියෙන එක පුතාට තියෙන්නේ එක ස්ථානයේ දෙකයි මෙතන කියන්නේ තියෙන්නේ පහයි
එකයි දෙකයි තුනයි හතරයි පහයි මෙතනට තුනයි මෙතන මුකුත් තියෙන්න බෑ මෙහෙම තිබ්බොත් පිළිතුර වැරදි පුතාලගේ කේ ලස්සන්ට ඇඳලා තියෙනවා මම බෝඩ් එකේ මෙහෙම ඇඳලා මේක පාට කරන්න ඕනේ හරි දැන් ඔන්න පතක තියාගෙන නැත්තම් ලකුණු හම්බ වෙන්නේ නැහැ 60008 බලන්න ඉලයි 60000 කමා දාන්න එපා ඉස්සර කමා දාන්න තිබ්බ දැන් කමා දාන්න එපා 60008 මෙතන පොඩි ඉඩක් තියන 60008 දී ඇති රූපයෙන් 4 3ක් ත්‍රිකෝණයක් 4කට කපන්න තියෙන එකම විදියයි ඒ තමයි දරුවනේ මේ රේඛාවේ හරි නැද මේ රේඛාවේ හරි නැද මේකේ හරි නැද 4කට කපලා කැමැති 3ක් පාට කරන්න කැමැති 3ක් අඳුරු කරන්න එක්තරා පාසලක ගැහැණු ළමයි 1024ක් ඉන්නවා එක්තරා පාසලක ගැහැණු ළමයි 1024ක් තියෙනවා බලන්න 1024ක් තියෙනවා පිරිමි ළමයි ගැහැණු ළමයින්ට වඩා 997ක් තියෙනවා ඒ කියන්නේ 1024 කුයි තවත් 987 කුයි ඔකට කියන්නේ තුන්දහස් තිස්පහයි කොහරිය තුන්දහස් තිස්පහයි වැරදිද මට සමහර අය අත උස්සන් ඉන්නවා කියලා පේන්නේ රයිට් ඒ වැරදි අය කැමරා ඔෆ් කරගන්නවා කියන ඔච්චර ලේසියව තමයි වරද්දන්න මෙහිවා විභාගෙට එනවද කියලා හිතා ගන්නද වාජනයේක තිබූ දඩම්ෂ වලට වතුර කවලම් කර සාදාගත් බීම 420යි මිලිලීටර බැගින් යාළුවෝ පස් දෙනෙක් අතරේ බෙදා ගන්නවා එහෙනම් 0.1 පස්සරද්දක 10යි 0.1 එකක් ඉතින් පස්සරකට 21යි 21යි මිලිලීටර 2100ක් ඒගොල්ලෝ පානය කරනවා එහෙම කරාම පස්සේ ඉතුරු නාලු තවත් මිලිලීටර 100ක් එහෙමනේ කියන්නේ එනම් දැන් කියන 2200යි මිලිලීටර ප්‍රමාණය ඔක්කොම බීම සකස් කරලා තිබිලා තියෙනවා. කවලම් කර වතුර ප්‍රමාණය 1200 නම් අන්න 1200ක් තමයි වතුර කවලම් කරලා තියෙන්නේ. එහෙනම් යුසතිබිලා තියෙන්නේ කොච්චරද මිලිලීටර 1000යි නැත්නම් ලීටර 1යි. කොහරිය? හොඳයි. අපි යමු යාපැත්ත මේ දැක්වෙන පතුරුම යොදාගෙන ඝන වස්තුවක් සෑදූ විට තිත්තේදූ තැන්වල එකතු වෙන ජීවස සෑදේ මේ විස්තර දෙන්නේ ඔයා දන්න දේ අමාරුවට දාන්න ඒකට තමයි විස්තරේ දුන්නේ දැන් මේක ඔයා දන්න දේ බලන්න මෙව ඝන වස්තුවේ නම කුමක්ද චතුස්තලය එහි ශීර්ෂ ගණන කීයද අපි දන්නවා චතුස්තලයක ශීර්ෂ කීයද කියලා චතුස්තලයට ශීර්ෂ කීයද ශීර්ෂ 4යි හරි නේද ධාරණ 6 ඇඳුමක් මැසීමට රෙදි මීටර 1යි සෙන්ටිමීටර 35ක් අවශ්‍ය වේ මීටර 12ක් දිග රෙද්දක් ඇත එම රෙද්දෙන් එවැනි ඇඳුම් කීයක් මැසිය හැකිද උතේ දැන් අපි බලන්න ඕනේ මේක දිහා පොඩ්ඩක් බුද්ධිමත් වෙන්න ඕනේ මීටර 12ක් තියෙනවා 1යි 35යි ගුණ කර එන පිළිතුර
මන් උත්තරේ නම් දන්නවා. ඒතර අපිට මේකෙන් දෙකක් ගුණ කරන්න පුළුවන්. ඉතින් හතරක් ගුණ කරන්න පුළුවන්. ඔය විදිහට ගුණ කළොත් අපි මේක 8. 8 වරක් 40. හතරක් කිතුන. 8 වරක් 24යි 4යි 28යි. දෙකක් කිතුන. 8 වරක් 8යි 2යි 10යි. හරි. දැන් තියෙන්නේ මීටර 12යි සෙන්ටිමීටර නෑ. मीटर दोला है सेंटीमीटर ने अब ये किन दहाया है असुवा कटुतरला बलनवा तबात पुलवान दे गया मैं करतो बिस्सा है मैं कर गया कोला है दिए ना मेरे तरह एकाई उत्तरला दिए एकाई मीटर है सेंटीमीटर बिस्सा एक यानी इट वड़ा बे ये ना प्रश्न एक पीड़ितुरे ने वहाँ इमर एक दिन इवेनी में किया महान पुलवान द अटा ඉතුරු වල ප්‍රමාණය කොපමණද මීටර 1යි සෙන්ටිමීටර 20යි මීටර 1යි සෙන්ටිමීටර 20යි අපි ඊළඟ ප්‍රශ්නේ බලමු මිතුරෙකුගේ නිවසට පැමිණි ජයප්‍රති එහි පැය 3යි මිනිත්තු 45ක් රැඳී සිටියේය ඔහු මිතුරාගේ නිවසෙන් පිටව ගිය පෙරවරු වේලාව ඔන්න බලන්න පෙරවරු වේලාව ඔන්නෝසු මුණ දෙය දැක්කේ ජයපති මිතුරාගේ නිවසින් පිටව ගිය වේලාව අකුරෙන් ලියන්න එතකොට පුතා ලියන්න ඕනේ ක්‍රම දෙකක් තියෙනවා අපිට මේ ස්කෝලේ පෙළ පොතේ මේක තියෙනවා අකුරෙන් ලියන්න කියවෙන ආකාරයෙන් ලියන්න ඒක ලියන්න පුළුවන් මොකද්ද ලඟාවෙන්න තියෙන වෙලාව ගැන හිතලා ලියන්නත් පුළුවන් ගත වෙච්ච වෙලාව ගැන හිතලා ලියන්නත් පුළුවන් ගත වුණු වෙලාව ගැන කිව්වොත් කොහමද 4 පසුවි මිනිත්තු 4 පසුවි මිනිත්තු 35යි කොහොමද එහෙම ලියපුවා මේක වැරදි ඇයි මෙතන කියනවා පෙරවරු වේලාවක් වේ තියෙන කියලා එහෙනම් මෙතන ලියන්න ඕනේ පෙරවරු පෙරවරු හතර පසුවි මේ ගානට තමයි මෙහෙම ලියන්න වෙන්නේ මොකද මේකේ පෙරවරු වේලාවක් කියලා කියලා තියෙන නිසා මේක එහෙම නැත්තම් ලියන්න පුළුවන් මොකද්ද लगा वेन्न तीयन वेलाव पेरवरु पहट मिनित्तु कियद विसी पहाई मतगति आगान में එතකොට මෙතන පෙරවරු කියලා දැම්මට ඊළඟ ප්‍රශ්නෙකදී පෙරවරු දාන්න ඕනේ නැහැ ඔබට. ඒකේ මේක කියලා තියෙන නිසායි මේව ලියන්න ඕනේ. නැත්තම් පහට මිනිත්තු මිනිත්තු කියන වචනේ ලියවෙන්න ඕනේ. හරි. දැන් එතකොට තව කොටසක් ආනවා ඒකේ. ජයපති මිතුරාගේ නිවසට පැමිණි වේලාව සාමාන්‍ය ඔර්ලෝසුවෙන් ලියන්න. ඉතින් සාමාන්‍ය ඔර්ලෝසුවෙන් දීලා තියෙන්නේ सामान्य और लोस विंगली अंडलु किया जाए दीने देंग हाँ अडू करला बलंदो है देंग वेलाव किया ले हातराई इस पहाई इतना कोटे या यही रहती ही इधर आती है ना पहले तुनाई मिनिट्टु हातरीस पहा अडू करला बलं पहले मिनिट्टु मेंगत्ता हैटा හැටයි මේක කීයද එතකොට 95යි මෙතන 3යි 5න් 5ක් 0යි 5න් 9න් 4ක් 5යි මෙතන 0යි එහෙනම් පිළිතුර වෙන්නේ කොහමද මේක ලියන්න කියන්නේ කොහමද සාමාන්‍ය ඔර්ලෝසුවෙන් ලියන්න එහෙනම් ලියන්නවා p r वारु दोलाहाई
रूप सटहन अनुपिरितुरु सपयान कार्यालय सिट कवर दिशावकिन लिंद दिवे कार्यालय कियन तन दिशा चक्रयंदो कार्यालय कियन तन दिशा चक्रयंदो बल कार्यालय कियन तन अंदो मेमने दी मेतर कार्यालय प्रधान ඔහු ගමන් කළ මුදුර කොපමණද හොඳට මතක තියාගන්න ඕනේ මෙන්න මෙතන ඒ මෙතන තියෙන්නේ මෙතන ඉඳන් තියෙන්නේ කඩිර මෙතන ප්‍රධාන දොරටුව මෙතන ඉඳන් මෙතනට දුර 425යි එතන ඉඳන් කාර්යාලයට යන්න ඕනේ එහෙනම් මෙතනට යන්න ඕනේ එතන තියෙනවා කීයද 630 මීටර එනවා යා මෙතන මෙතනට යනවා කොහමද 425 මීටර 630 මීටර ආය ආනිදු ගාවට එනවා 630 මීටර 5 8යි 16යි මීටර 1685යි කියලා ලියන්නත් පුළුවන් किलोमीटर इकाई हायसिया सुपाई मीटर के लिए अंदर पुलो देखें कोई भी दिल्ली हुआ नहीं वैरायटी को हरिया अत उस समय समारा है इन अगले ऐसी नियार चक्करे पुरवाना इन अगले प्रश्न उत्तर है बिस्कट अटके की पैकेट ता हाथरा बार गोचर ले इसलिए මේ වගේ පොඩිම තියෙනවා බිස්කට් 8 බැගින් පැකට් 14 14 ගුණ කිරීම 8 එතකොට 8 ගුණ කිරීම 14 8 වරක් 4 32 න් දෙක 3ක් විතරයි 8 වරක් එක 8යි 3යි 12 14ක්ද බිස්කට් 12 බැගින් පැකට් 10ක් 12 ගුණ කිරීම 10යි हरिदी අටවරක් අතර 32යි 3ක් ඉතුරුයි 8වරක් 1 8යි 3යි 11 යා මෙතන වැරද්දක් තියෙනවානේ නේද හොඳයි එනා 132 කොහ හරිය ඔව් හරිනේ 132
बिल्पद संपूर्ण करान පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 190යි. පරිප්පු ග්‍රෑම් 500ක් බලන්න 192 කට බෙදන්න ඕන. එතකොට එනවා 145. रुपया අනුපාන් අපි ඒ පැත්තේ ලියා ගමු අනුපාන් ඊළඟට සීනි ග්‍රෑම් 250 82 බෙදන්න ඕනේ කීයෙන්ද 4 82 බෙදන්න ඕනේ 4 4ට 8 8ට 4 ඒවා 2යි 8යි बिंदु आए में देखा में तंटगा इतना देखा था तंटगा ता देखा था ना इतना तीबा साय बिस्सा का पहाड़ बिस्सा बिंदु आए अन्य उत्तर एक के ना रुपिया बिस्सा सात पड़ा है कोई एक तरी है रुपया अनुपाता हुआ ईला का प्रश्न बालों का अर्थापल किलोग्राम दिखाई ग्राम हाथ से बना अर्थापल किलोग्राम में क्या किया ने किया था रुपया हैत्ता देखा किलोग्राम देखा था आई हैत्ता देखे ये वह देखा है बिंदु आई बिंदु आई की ताल दहाटे आठ दहाना में रुपया एकसी आनु आटा हरी दे एकसी आनु आटा कहाँ दे एक आमारू ही दे එකසිය අනු අටයි දැන් මේ ටික එකතු කරන්න ඔය ටික එකතු කරාම පිළිතුරේ බිඳුවයි 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 5යි 3යි 21යි 3යි රුපියා 313යි 750 को हरी है अत्तर हरी दे तुमसे दात नहीं सत पाना उच्चर में गेमरू प्रश्न ना इन्हें का अपने नहीं और जरा टिका प्लेस ही अभी बालो ईला प्रश्न मेरा संख्या रटा है ईला के टेन नोड संख्या देखा ही नामे आए कोला है එකලහයි නමයයි 20යි 20යි නමයයි 29යි 29යි නමයයි 38යි උත්තරේ 38යි ඊළඟ එකක් බලන්න හරි ලේසි ඒවනම් දැන් මොනවද අපිට නේද 1 4 7 1 4 7 9 10 මේ ඉවත් කළ යුතු සංඛ්‍යාව මෙතන ඉඳන් මෙතනට 3යි මෙතන ඉඳන් මෙතනට 3යි
दसम संख्या පහෙන් තුනක් පාඩ කරලා තියෙනවා පහෙන් නම් තුනක් දසම කරන් ඉස්සෙල්ලා අපි 10ෙන් කර ගන්න ඕනේ 10න් නම් කීයද 5 10 උනේ දෙකෙන් ගුණ කරලා උඩත් දෙකෙන් ගුණ කරාම 10ෙන් 6යි 10ෙන් 6 කියන්නේ 0.6යි එහෙනම් මේක දසම සංඛ්‍යාවක් ලෙස ලියුවොත් 0.6යි එක්තරා දිනක උදේ වත්තක පිපිති වූ මල් පිළිබඳ තොරතුරු මෙහි දැක්වේ ඉච්ඡ 10යි රුස 5යි ඇන්තුරියන් 15යි කටරොඩු 25 ආ 25යි කියලා කොහොමද අපිට ආවේ අර රස්තාරයේ තියෙනවා කටරොඩු 25ක් දක්වලා ඒ නිසා අපිට මේ චිත්‍ර මත ලියන්න පුළුවන් කීයද 25ක් බව පිපිටි ඇන්තුරියන් මල් ගන්න ප්‍රස්ථාරයේ සලකුණු කරන්න ඇන්තුරියන් 15යි පුතාට 15 ලියන කෙනින් හොඳට මතක තියාගන්න මෙන්න මේ ප්‍රස්ථාරයේ මේ ඉර ගහන්න ඕන සීමා ඉර 15 කෙනින් හැබැයි ඒක මෙහෙට අදින්නත් නැහැ මෙහෙට අදින්නත් ඒ වගේම ඔයා ඊළඟටත් ආයේ මේ විදි ගහන්න එපා සීමා ඉර හරියට ගහලා ඉතුරු ටික මේන් පා හොඳයි අංක 31 සිට 63 පරිසර මේ පරිසරයේ ප්‍රශ්න වලින් මම ප්‍රශ්න කීයක් අතාරිනවා. බෞද්ධ ධර්ම ග්‍රන්ථ පාලි වශයෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කළේ බෞද්ධයෝ විතරක් නෙමෙයි Hindu ඒවත් නැත්තම් Hindu ආගමේ දේවලු දෙමළ වශයෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කළ ආනන්ද ආචාර්ය ආනන්ද කණ්ඨේස් කුමාර ස්වාමීතුමා බෝමල රෝගයක් නොවන්නේ उत्तरे මහවඳුරා හික්මියා මුලත් අපයා උත්තරය දෙක අතන ඒකදේශීයයි හිටියට අපි ඒක ගන්නේ නැහැ මේව පක්ෂියා කවුරුද මෙයා කවුද නෙවේ කවුඩගේ පෙදේ ඔහම තමයි මෙයා වැහිලිහිනියා මෙයා වැහිලිහිනියා ඉක්මනින් පරවියන මලක් වන්නේ ඔන්න උත්තරය දැන් හොඳට මතක තියාගන්න නෙළුම්මල කියලා තමයි ගොඩක් අය හිතලා තියෙන්නේ නෙළුම්මල පර වෙන්නේ පුතේ හවසට සල්මල ඉක්මනින් පෙති ගැලවෙනවා පිළිතුරු සල්මල සාකබක්ෂක සතෙකු වෙනුවෙන් හඳුන්වන්නේ සාකබක්ෂක සතුන් කියලා කියන්නේ සාකයක ඇති කොටස් පමණක් ආහාරයට ගන්නා සතු අඩුවෙන් ඒව එහෙම කතාවක් නැහැ උත්තර එක ඇයි මම අනිත් උත්තර නොකිය ඒව විතරක් කියාගෙන යන්නේ අනිත් ඒවා ඔළුවට යනවා නේද එතකොට වැරදි උත්තර රාත්‍රියේ නිදර සාකය රාත්‍රියේ නිදරවා ඇත්තෝර සියඹල බිලි ඔය වගේ දේවල් රාත්‍රියේ නිදරවා එතකොට කතුරු කතුරු මුරුන් ගන්න නිදරවා
නිදි බුම්බ දවටන් දිනව රාත්‍රියට දිනව එන රාත්‍රිය නිදා ගන්න නැත්තේ කරපින්කා ලුණු දියකල ජලයට විතරයක් දැමුව විට මොකද වෙන්නේ විතරේ පාට වෙනස් වෙන්නේ නැහැ විතරේ පා වෙනවා මොකද්ද ඕගොල්ලන්ට දෙන්නේ gedarin හොයාගන්න උත්තරේ කොරල් වල බහුලව දක්න ලැබෙන මුහුදු තීරය 1 2 3 මොකද්ද 1 හොඳයි පදික මාරුවක් අසල ඇති මෙම මාර්ග සංඥාවේ යොද ඇති වර්ණය පුතේ මෙතන පුංචි අඩුවක් තියෙනවා b එක තවදුරටත් ඇතුළට ඇදෙන්න ඕන ඒකයි වෙන්න තිබුණේ ඒ වුණාට මේකේ වර්ණයන් මොනවාද පුතේ මේකේ බලා ගන්න මෙන්න මේක මේ කොටුව මොන පාට නිල් පාට මේ පදික මාරුවන දා තියෙන එක මේ කොටුව නිල් පාට එතකොට මේ කොටුව සුදු පාට මේක සුදු මේක නිල් මේ ඇතුලේ ඉන්න කෙනා කළු පාට එහෙනම් පිළිතුර වෙන්නේ කොහොමද තුන්වෙනි පිළිතුර හොඳයි අපි බලමු ඊළඟ එක මෙම තර රටාව ආසේ දැකිය හැකි වන්නේ මේ තර රටාව අඳුරගත්තනේ මේ තර රටාව කියලා කියන්නේ මොකද්ද මේ තර රටාව පුතේ දඩයක් කරා එයාට අපි කියන ඔරායල් කියලා දඩයක් කරා එයා ඔය විදියටම ලස්සනට දෙන එකක් නෑ සමහරට මෙහෙම දුන්නොත් මෙන්න මෙතන තියෙනවා එයාගේ විශේෂ තරුවක් සීරියස් මේක මෙහෙම දෙන්නත් පුළුවන් මෙයාට කියන්නේ ඔරාය දඩයක් කරා මෙයාව අපිට දකින්න ලැබෙන්නේ දකුණු දිගහස එතන මෙයා ඉන්නේ පෙබරවාරි මාර්තු මාසවල දකුණු දිග මාස එතනම මතක තියාගන්න ඕනේ පිළිතුර වෙන්නේ 3 ඒ මහවලස ඉන්නේ උතුරු පැත්ත යනිකම් මතක තියාගන්න ශරීරයේ ලෙඩ රෝගෝන් ආරක්ෂා කර ගැනීම උදව්වට පෝෂක කොටස වන්නේ විටමින් සහ ඛනිජ ලම් තමාගේ කටු තමා විසින්ම සිදු කර ගැනීම ආත්මාභිමානය ද අභිමානය ආත්මාභිමානය නේද රුපියා 100 නෝට්ටුවේ වම්පස ඉහළ කෙළවරේ තබා ඇති තිත් ආයේ කොහොමද බැරිද ඒක හොයාගන්න රුපියා 100ක් හොයාගන්න බැරිද ඔන්න අද බලන්න තිත් ඈ ඒක රුපියා 100 විතර නෙමෙයි රුපියා 20 ත් රුපියා 500 ත් කොහොම තිත් බලන්න පුළුවන් රුපියා 50 ත් බලන්න පුළුවන් රයිට් ඒ තිත් තියෙන්නේ අන්දයට අඳුනා ගැනීම සඳහා වුණ මං එක මම ඔයාලට දුන්න ලේසි එක. ඊළඟට ආහාරවල විස බීජ විනාශ කිරීම හා වර්ණ ගැන්වීම සිදු කරන අල වර්ගයේ. ඔව් ඒකයි ඉතින් මෙහෙමයි ප්‍රසිද්ධ වුණා පහුගිය කාලේ. මොනවාද? කහ කහ ආ කහ ලෝරියක තෙල් බඩල් කැටවීම තෙල් බඩල් කැටවීමට උදව් වන්නේ ආනත තල ආනත තල රාත්‍රී කාලයේ පයින් ගමන් කරන අයගේ ආරක්ෂාව සඳහා ඇඳගෙන යන්න ඕන පුතේ ලා වර්ණ එහෙම නැත්නම් සුදු වර්ණ කහ පාට වර්ණ උත්තරේ දෙක මදුරුවන් නිසා පැතිරී යාමට ඉඩ ඇති රෝගයක් නොවන්නේ පාචනය ගෙමැස්ස තමයි පුතේ බෝ කරන්නේ කොළඹ සිට අවිස්සාවෙල්ල දක්වා දිවෙන දුම්රිය මාර්ගය හඳුන්වන නව මට උරලා තිබුණා වට අල්ල ගන්න ඉවරකම් කමන්නේ කැලණි වැලි දුම්රිය මාර්ගය මට උරලා තිබුණා උත්තර බොරුවට මම කියනකොට දානයි ඉන්නවා කැලණි වැලි දුම්රිය මාර්ගය ඊළඟට අධිවේගී මාර්ග
සිතියමක දැක්වීම සිදු කරන වර්ණය දම් පාට වර්ණය ගොයමට හානි කරන සතෙකු නොවන්නේ ගොයමට හානි කරනවා කුඩිත්තක් පළවෙක්කා හැබැයි පිටිමක් වුණා පළතුරු වලට තමයි හානි කරන්නේ එතකොට සේනා කියලා දවලු දලපිටු තිබියා එයා බඩිරු වලට හානි කරා ඊළඟට රූපේ දැක්කම මෙහුම් ප්‍රමේ වඩා සුදුසු වන්නේ මේ මෙහුම් ප්‍රමේට කියන්නේ බ්ලැන්කට් මැස්ම කියලා මොකටද යොදාගන්නේ ඔන ආච්චි අම්මෙන් අහන්න පුළුවන් මොකටද කියලා මොකටද බොත්තම් කාසියක් වහන්න එහෙම යොදාගන්න පුළුවන්ද කියලා අහන්න ඕනේ ආච්චි අම්මගෙන් රයිට් ජාතික ගොඩියේ කහපාර තීරුවෙන් අදහස් වන්නේ ජාතීන් අතර සමගිය මේ දේ නැවති පෝෂ්‍ය පදාර්ථ අඩංගු ප්‍රමාණයට නැලපුණු විට ඇතිවන තත්වයක් වන්නේ ශරීරයේ පිරිපුන් බව නැති වෙනවා පැහැපත් බව නැති වෙනවා උත්තරයේ තුල ඊළඟක ශෝක අමාවට දින යෙදී ඇත්තේ 17 වෙනිදාය 24 වන දින සඳ තියෙන්නේ දැන් කට්ටියකින් ඕක ඇහුවදී නිකන් කියයි අමාවට පස්සේ එන්නේ පුරාටව දැන් ගැටලුව දිනේ පුරාටවක නම් මොකද්ද වෙන්නේ මොකද මම කියන්නේ රූපය මෙහෙම තියෙද්දි පුරාටවක නම් මේ පැත්ත අඳුරුයි පුරාටව එහෙනම් උත්තරේ මොකද්ද 3 මුදල් ඇනුම් මාරු කර ගැනීමට යා යුතු වන්නේ තැපැල් කාර්යාලයේ හොඳට අපි ඊන එකක් බලමු මෙම ගමන් විලාසය නිරූපණය කරන්නේ කවුද මේ ගමන් විලාසය නිරූපණය කරන්නේ දෙමලිච්චි ගමන ගෑස් තිබක් දැල්වීමට පෙර ජනේල දොර ආදී විවෘත කිරීමෙන් පසු එසේ කිරීම වඩා සුදුසු වන්නේ ඇයි ඒ කියන්නේ විවෘත කරන්නලා තමයි මේ ගෑස් ලිපා පත්තු කරන්නේ ඒකට හේතුව ගෑස් කාන්දුවක් සිදු වී තිබුණොත් ඒකේ ගෑස් ටික එළියට යන අවම වෙනවා අනතුර ඒක නිසා තමයි උත්තරය 3 පිළිතුර 3 ඊළඟ බලන්න මෙහි දැක්වෙන මෝස්තරය මොකද්ද මේවා පලාපිටිද ලියවැල් 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 මොනවාද ලියවැල් ඊළඟ දින පුතේ පුතාට වියලි කෝෂ දෙකක් දීලා හොඳයි මේක නිවැරදිව මේව පරිපතේ සම්බන්ධ කරන්න තියෙන්නේ හරිම ලේසියිනේ මෙතනින් ගත්තා මෙතනට දුන්නා මෙතනින් ගත්තා මෙතනට දුන්නා මෙතනින් ගත්තා මෙතනට දුන්නා මේක අරගෙන ඇවිල්ලා අනිත් පැත්ත ඒක ක්‍රමයක් ඒක හරි ඒකට තව විදියක් පුළුවන් ඕන මෙතනින් ගත්තා මෙතන යාලා ග්‍රේ මෙතනින් අරගෙන මෙතනට දුන්නා මෙතනින් අරන් මෙතනට දුනා මෙතනින් අරන් මේ කම පුළුවන් හැබැයි මතක තියාගන්න මාරු කරමින් යන්න ඕන ඊයන් අග්‍රයට දුන්නා නම් පිටර කොපෙන් ගන්න ඕන ආයි පිටර කොපට දුන්නොත් ඊයන් අග්‍රයෙන් ගන්න ඕන බොහොම මාරු කරමින් යන්නට ඕන හොඳයි මම පුතේ තාලට උත්සාහ කළා පැය දෙකකදී මේක අවසන් කරන්නට මම හිතන්නේ මම සාර්ථක වුණා පැය දෙකකින් අවසන් කරන්න පුළුවන් වුණා. ඉතින් දැන් ඔන්න අපේ දරුවන්ට කිසි බයක් වෙන්න එපා පුතේ මේ පත්‍රපත්‍රයේ පරෝපන්න පත්‍රයේ ටිකක් ගැටලු සහගතයි. ඒ වෙන කලබල වෙන්න එපා ඒක ලකුණු නේ කියලා. දැන් අපේ දරුවෝ මේව කරන්න මේ සියලු දරුවෝ අපේ දරුවෝ මේ මෙතන ඉන්න දරුවෝ ප්‍රමාණය නෙමෙයි තව ගොඩාක් බලනවා එදා බලලා තිබුණා 6000 ගාන
පස්සේ වෙනකොට. ඉතින් මේකත් බලන්න. ඉතින් මේකේ අඩුපාඩුකම් චූටි චූටි අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒකට වඩා පුතාල මතක තියාගන්න අපිට විභාගෙට කුංචි හුරුවක් ගන්න බය නැති වෙන්නත් එක්ක මේ වගේ পেපර් එකක් ආවොත් කොහොම වෙයිද කියලා බලන්න. මේ পেපර් කියන එකක් නැහැ. මොකද මේක මගේ পেපර් එකක් නේ. මම නෙවෙයි විභාග පන්න පත්‍රයේ ඇදුවේ. හැබැයි ප්‍රශ්න පත්‍රේ උත්තර ලියද්දි ප්‍රශ්නේ හොඳින් කියවන්න. ඒ හැම වචනයක්ම වැදගත් වෙනවා. බය වෙන්න එපා. තව දවස් දෙක තුනකින් නේද? ලබන ඉඳ වෙනකොට විභාග ඉවරයි. ඊළඟට ඉතින් හිත සැනසෙල්ල ඉන්න පුළුවන්. දැන් ඉතින් මේ දවස් දෙක තුන පරිස්සමෙන් ඉන්න. එළියට යනකොට මාස්ක් එක දාගෙන යන්න. අත් විතරම හොඳට හොබදන්න. ෆේස් ෂීල්ඩ් එකක් දාගත්තත් කවන්නේ. හරි පරිස්සමෙන් ඉන්න. කොහොමද? එහෙම ඉඳලා විභාගයේ හොඳ සතුටින් ගිල ලියන්න. තමන් අදාන ආගමට අනුව සිතලා යන්න. එතකොට අම්මා තාත්තට වැදලා යන්න. පුතාලට වරදින්නේ. කලබල වෙන්න එපා ඉන්න ගුරුවරු කවුරුවක්වත් ඕගොල්ලෝ සැර දාන්නේ නැහැ. හැබැයි මේ කාරණාවත් අහන්න එපා ඒක උත්තර කියන්නෙත් නැහැ. වෙලාවට යන්න, කල් වේලාවට යන්න. මේ නැකත් අල්ලලා පහුවෙලා යන්න එපා. ඒක තවත් කරදරයි. වෙලාවට යන්න. සිත සන්තෝෂයෙන් ලියන්න. ලේසි ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. ඔය අද මං කරාටත් වඩා ලේසි වෙයි දෙවෙනි ප්‍රශ්න පත්‍රය. ඒ නිසා ඒවට කලබල නැතුව ලියන්න. පුතාලට සමත් වෙන්න පුළුවන් වේවි. එනිසා ඔන්න හැම දිනාටම ජයග්‍රහණයක් අත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. යම් ගැටලුවක් මේකදී සිද්ධ වුණා නම් පුතාලට පුළුවන් ඒක निराකරණය කරගන්න මට WhatsApp කරන්න. අද රෑ 12න් පස්සේ කිසිම කෙනෙක් මගෙන් කිසිම ප්‍රශ්නයක් උත්තරයක් අහන්න එපා. අපි නීතියට ගරු කරලා නීතිගරුකව ඉන්න ඕනේ. එනිසා අද රෑ 12න් පස්සේ කිසිම වැඩසටහනක් අපි කරන්න බෑ. එනිසා තමයි මෙච්චර රෑ වෙලා අද දවසේ මේක කළේ. එනිසා අද රෑ 12 වෙනකම් මට නිදා ගන්න දෙන්න නැතුව ප්‍රශ්න අහන්නත් එපා. මේ ඔය දැන් ගැටලුවක් තියෙනවා නම් කාට හරි ඔය මේ සම්බන්ධයෙන් මෙච්ච දෙයක් තියෙනවා නම් අහන්න. මදයි හැම දිනාටම ජයග්‍රහණයක් අත් වේවා. සිරි දෙවියන්ගේ පීඩ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.